ද සයි අද දිනත් අප සම්බන්ධ වන්නේ දෙ සිරිධ නාඩම් තෙරුවන් සරණයි අද දිනර් අප සම්බන්ධ වන්නේ අතිපූජ දියුණුවර ඥානාවාසනාහිමියන් විසින් සම්පාධිත සතිපට්ටාන විපස්සනා භාවන ග්‍රන්ථය සාකච්ඡා කරෙන භාවනා වැඩිසරහණ සමඟයි. එදකොට අද අපිට අපි සාකච්ඡා කරමින් ඉන්නේ කායානු පස්සනාව සම්පජන්න පබ්බේ, සම්පඥන්ජ පබ්බේ අපි කොටසක් මේ වෙනකොට සාකච්ඡා කරා. දර අපි මේ වෙනකොට සතරපත් සටිපට්ටානේ කායානු පස්සනාවේ ආනාපාන පබ්බේ සාකච්ඡා කරලා අවසන්. එට පස්සේ ඉරියාපත පබ්බය සාකච්ඡා කරලා අවසන්. දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ තුන්වෙනි අපි දන්නවා කායනු පස්සනාවට අයිති භාවනා ක්‍රම දාහතරා දාහතරක් අයිති ඒක තුන්වෙනි කොට සිතම අපි ඉන්න තුන්වෙනි පබ්ේ තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ එකකැන සම්පජන්්‍ය පබ්ය. දැ අප ගීසත්දයේ ප්‍රශ්නයක් නැගුව මොකදද මේ දැන් අප යම්පොටසක් දැන් සාකච්චා කරා සම්පජන්නයේ මේ වනකොට අපි සම්පජනය මොකද කියලා තේරෙන් ඕන ඉරියාපත පබ්බේ කියලා මොකද කියලා තේරෙන් ඕ දැ බැලු බැල්මට මේ දෙකම එක වගේ එක වගේ එකගැනේ ඉරයාාපත පබ්බේ කියන්නේ ඉරියව් හතරක් ගැන ඒ රියව් හතට අයිති එකක් තමයි ගමන් කිරීම ඇවිදීම කියන එක එකට අයිති ඒ ඉරියාපත පබ්බේ ඉ එක තියෙනවා ප්‍රධාන ඉරියව් හතරයි කිට අමතරව අනිත් සියලු ඉරියව්නු ඉරියව් විදිර අපි ගන්නවා ඒ ඒ රියව්වල්ඩ අපි සිහිය බවත්වන්න ඕන ඉියාපතේ ඒ වගේම සම්පජාඥ පබ්බේදත් ඉදිරියට ෑම පසු පසටේම ඉදිරි පස බැලීම සරස බැලීම මේ ඉරියව්වලදී ඉලාන්ඩාන් අනිත් සියලු ඉරියව් තුළ සීිය පවැත්වීම තමයි සම්පජඥ පබ්බෙත් කරන්න තු අපි පස්ු ප්‍රශ්නයක් නැව්ුව මොකක්ද මේකේ වෙනසැයි භාගතුන් වහන්සේ දෙකක් දේශනා කරේ එකම ක්‍රියාවට එකම එකම ක්‍රියාවනකොට ගමන් කිරීමේ ඉරිය අව් අනුව ගමන් කිරීම කිරීම තමයි මේ දෙකේදම් වෙන්නේ එන භාගතුන්හසේ ඇයි මේ දෙකකට සාකච්ඡා දෙක දෙකක් පෙන්වුව දෙක් විදියට දේශනා කරේ මොකද උත්තරේ ද අපි සතියක් කල් දුන්නා එකට උත්තරයක් හොයා ගන්න බලක්ෂ ොක්කව කව දැන පැදි අයි ඉරි අපත පබ්බේද හදා ඒංකත ලක් බාවලස ඒ ඔක්කෝත් ැ නැ දෙකේදම බලනොත් දෙකේදම හන්තිමට අයි බලන්න නාමරූප අන්තිමටම අවසානය දෙකේදම අපි දෙකම විදර්ශනා භාවනාව දෙකම විදර්ශනා භාවනාව සති පට්ටානය අප දර්න්නනයේ සතිපට්ටාන බාවනා කරම විසියකින් දෙකයි සමතයටත් වැටන දෙකයි තියෙන්නේ අනි ත එොක්කොම විදර්ශනා තු මේ දෙකම විදර්ශනා. ඒ දෙකේදිම හැම ඔයි දෙේදීමම අවසානය අපි බලනව නාම රූපට්ටම නාම රූප පට්ටම ලනවා මේ මේ ගමන වෙන්නේ කොහො දෙ කියල බලදන මතකයින ගමන වෙන්නේ. ගමන සිදුවෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා මිනිහි කරලා බලෝ දෙකේ දීම. ට ඒ කැන නමරූප මුලද ගමන ගැන බල ඉට පස එක වෙන්නන්නේ කොහොමද කියලා. මේ විදගේ වෙනස තමයි ඉරිාපතයේද අපි ප්‍රශ්නතුනක් නැගෝ මතකද මොකක්ද. කෝගච්චති ඕ මතකද ප්‍රශ්නතුන කවද කවරෙක් යයිද ඕ කවරෙකුගේ ගමනක් ද. රකින් කාරණයකින් යයිද කියලා. මතකයිද බලාගන්න මේ මේ වෙනස දැනගන්න ූරණතන් අපි නිකාම හ කෝගච්චති කස්ස ගමනංකින් කාරන් ගච්චති ඔන්නේ ප්‍රශ්න වන ප්‍රශ්තු නාන ෝගච්චතකිවීම ගද කවරෙක් යයිද. දර කස්ස ගමනංකේ ගමන කාගේද. ඉඟටකින් කාරණං ගච්ේද මේ තින පනස්සතර වෙන ිටු බලන්න පනස්සතරවෙෙන පිටුව තුංගනි පච්චේදය පනස්තර පිටි තුන්ගෙන කෝ ගච්චති ගැන කවරෙක් යයිද. ඉලට කස්ස ගවනං ගමන කාගේද.ඉට කින් කාරණං ගච්චති කුමනි කා කරුණකින් යයිද. මෙන මේ ප්‍රශ්ට තුළට උත්තර තමයි මේ ඉදියාපත ප හරි වටිනෝ වැදගත් මේ කාරනය ඉතා සියම් වෙලෙස දැනගන්න එක වැදගත් නැතැන් ඔහේ නිකන් අපි කියෝගෙන කියෝගෙන ගිල්ල තේරුම් ගත්ත කියලා කියෝගෙන ගිය කියල වැඩක් නෑ තේරුම් ගන්න ඕනැපි දැන් පන්සරේදීවෙන එක මේ තෙදිත් වෙනවනම් තේරුමක් නෑ. නේද අප වැරදිකට කිවනවෙයි ූහේ නිකන් කියාගෙන යනවා කියෙක නෙමේ අපිට. එකොට මොකද මේකවේ කවරක් අයිද කියන්නේ ඇයි කවරෙක් අයිද කියලා ප්‍රශ්නයහන්නේ ඒස් කවරෙක් අයිද කියලා ප්‍රශ්නය අහන්නේ යෝගාවච්චරය තමන්ගේෙන් අහනෝමේක නේද කවදහන්නේ තමන්ම තමන්ගෙන් අහනවා. අහලා ඇයියහන්නේ මේ සත්වයක් පුද්ගලය ඉස්්‍රියයක්ක් පුරුෂයක් පුරුෂයෙක් යන සංඥාවන තියෙන්න අපේ අන්නේ සංඥාවන ඇති කරන්න දා මේ ප්‍රශ්නයහන්නේ මේ ප්‍රශ්න තමන්ගේ හනොමේ කවුදයන්නේ කපුත් සත්ත්‍යයද්ද පුද්ගලයෙක්ද ස්වියද්ධ පුරුෂේද්ධමය යන්නේ නෑ කියන උත්තවයි අපි හොයාගන්න තෙන්දී. හරිද අපිම මෙනිහි කරනම භාවනා කරනකට අපිම අපින් අහලා ප්‍රශ්නය ඒකට උත්තරේ තිම සපය ගන්නවා. හරිද අයිත ආත්ම සංඥානයේ පලවෙනි පශ්නති කරන්නේ සත්ව පුද්ගල සංඥා නති කිරීම තම්මයි පලවෙෙන ගෙද කරන්නේ යි එහම නං හරි සත්ව පුද්ගලයෙක් මෙතැන නැති බවදන්න. එහෙන වෙනත් ආත්මයක් තිනවද සත්වය පුදගලෙක් නෑ හැබයි මේ පාලනය කරන වෙන පුද්ගලයෙක්ඉන්නවද කවුවාරි. වෙනත් සරෝ බලධාරි දෙවිය කරරි යාට ඕන විදිහට මේ ගම ගමන් කිරීමක් හරි එහම නැත්තං ඇතුලේ තියන වෙනත් බලවේගයක් මගින් මේක ක්‍රියාත්මක වෙනවද මේ ශරීරයේ ගමන් කරන්නේ එහෙම වලවේගයකින්ද. ඒක තමයි ආත්ම සංඥාවකිවේ. ඒ තමයි ද දෙවනි ප්‍රශ්ිෙන් තමයි ඒක නැකරන්නේ දෙවනි පශ්ිකක්ද කාගේ ගම නද්ද ගමන කාගේද. තොට මේ පුද්ගලගේ නම් නෙවෙයිනම් ගමන වෙනකාගවදද වෙනකාගච් කැනේ ආත්මයක ගම නද්දමේ. නෑ අන්නේ දෙවනි ආත්ම සංඥාව නැතිකන තමයි ගමනකාගෙතක කියන ප්‍රශ්නයනි. ප්‍රශ්නයහන්නේ කවද තමන්මයි කාගක් දහන්නේ තමන්ගෙන්ම යහන්නේ තමන්ගේ හල උත්තර දෙන්නේ කවුද තමන්මයි උත්තර දෙන්නේ. ම උත්ර දෙන්නේ. හරිද දැයි දෙක පැහැදිලිද. දර පලවෙනි ප්‍රශ්ටි ඇහුවා ප්‍රශ්නය හලිවර වෙලා උත්තරයක් ලගුණා මේ පුද්ගලෙක් සත්ත්‍යයෙක් නෑ කියලා. සත්වේ පුද්ගලෙක් මෙතන නෑ කියලා එහමන වෙන කවුහරි න්නවද මෙතන ආත්මයක් තියනවද ඒ පුත්වේ පුද්ගලෙක් නැති වහරි එනම් ආත්මයක් මෙතන තියනවද න ආත්මයකුත් නෑ ඒ නතික රන්න තමයි දෙවනි ප්‍ර්නයක වේ ගමන කාගේද කියලා. හරිද? ලට තුන්වෙවැනි ප්‍රශ්න ගනවා කින් කාරණම් ගච්චති කැන කුම කරුණකින් යයිද. කුමන කරුණකින් යන්ද කිය අපට හිතට හැඟෙන් එක පරණට මේ යන්න මොකක් රරි අරමුණක් සඳහාද කියන එක. ඒකන මේ ප්‍රශ්නයහන්නේ මේ ගමන කියන ක්‍රියාවලිය වෙන්නේ කොහමද කියන එක මේ හන්නේ කුමන කාරණගේ යයිද කියන එක හන ප්‍රශ්නය එක පාටමකින් කාරණන් ගච්චතද ඇත කුම කරුණින් යයිද කියන්නේ මේ යන කාරණය මකක් කහරි. අරමුණු කරගෙන යන්නේ ඒ අරමුණ වගේ නේ ද අපේ හිතර නැගෙන්න්නේ උස්ස උත්තරේන්නේ එක නේද නැම් විතර අහන්න එක නෙමේ මේ අහන්නේ මේ ගමන යැවෙන්නේ කොහොමද යාාන්ත්‍රනය මොකක්ද එහෙමන ද මෙතන පුත්වය පුද්ගලයෙකුත් නෑ අපි එක නැතිවෙ ති බව දැන ගත්තා මෙතන සත්වය පුද්ගලයෙක් නැත්තං ආත්මයක් මේක ක්‍රියාකරවන බලධාරියෙක් නැතං ක්‍රාත්ම කරවන පුද්ගලයක් ඒක් තමයි ආත්මය එහෙම ආත්මයකුත් නැති බවත් අපි ැනගත්තා. එහෙනම් කොහොමද වෙන්නේ කියන එක තමයි කුම කොහොම දෙහෙනම් ක වෙන්න යන කුමුණ කරුණකි යයිද කියලාහන්නේ. මේක ක්‍රියාත්මක වෙන යන්ත්‍රය මකක්ද කියලා මේ අහන්න එහෙන. අන්න එතකොට අපිටහු වෙනවා අන්නන්නේ ප්‍රශ්න උත්තර විදිටහුෙනවා මේ මොකද වෙන්නේ යන්න උමනාාවෙන යන්න කැමතිවෙන සිතක් ඇති වෙනවා. ඒ සිතෙන් කිත්තකිරිය වායෝධාතුව නැතන් පට්‍යාපූත් තජෝ වායෝ කියන ඒකින් වායෝධාතුව උපද්දනවා. ඉපදිනව ඒකත් සමගාමීව කායකාය විඤ්ඥත්තිරූපය ඇති වෙනවා ඒ විඤ්ඥත්තිරූපය මගේ වායෝධාතුවයි විඤ්ඥත්තිරූපයයි ක්‍රියාත්මක වීමෙන් තමයි මේ ගමන යන්නේ හේතු බලවාගේ තමයිති හේතු පලවාදේ බල නොපාද න ෑනේ හේතු පබල දහම තමයි මේ ඇතුේ තියන හේතු පල දහම එොට දැන්දැ සත්වේ පුද්ගලය කින්නවා කියන තැන හේතුල දහම නෑ. ආත්මයක් කියන තැන හේතු බල දහම නෑ හරණේද. එතට මේක හේතු මේතුබල දහමි ක්‍රියාවලයක් මේ හේතු බල දහමේ ක්‍රියාවලියත්තයි මේ තියෙන්නේ දැ ඒක නයායි සිතෙන්නේ සිතේ සිත තමයි හේතුව වනේ චිත්ත කිරිය භයෝදාටුවතයි කයිවින් අත්තිරූපියයටටයි. තුට ඒකේ ප්‍රතිඵලයක් ඉදර තමයි දර ඒක හේතුවෙලා අරක් අර දෙක පැදුව ඒ දෙක හේතුව වෙලා ශරීරය ක්‍රියාත්මක වුණා. එකනවෙ ඒක් හේතු පල දහම. දැන් තේරුණාද එතොට දැම් මෙතෙන්දි ඊට පස්සේ ඒ කන්න නාමරූප තැනට ාවනේද දැන්. නාමරූප නාමකවේ සිත කියන්නේ නාමය. වායෝධාතුවයි කයිවිඥත්තියම් ගද රූපය. අන්න අපි දැනගත්ත නාමය මේ ගමන වෙන්නේ ගමන සහනිත් සියලු ඉරියව් වෙන්නේ මෙන්න නාමරූ පෝලි අන්න එක දැක්කා. ඒක දැකලවුර වෙලා අපෙන් ඒකින් අපි දුරුණ නැති කර ආත්ම සත්ව පුද්ගල සංඥාවයි, ආත්ම සංඥාවයි නැති කරලා යතාවබෝදල් ලවා ගත්තා. නැත ඒක අයිට පස් එතෙන්දි ආවා අර. අසම් මෝහ සම්පජ්‍යයටවා. ඒ මාර්ගයකින් අපි අසම් මෝහය සම්පජන්්‍යයටාව කෙනෙ නුවන පිහිටුුව. සිහි නුවනින් හරි දේ දැක්ක සත්‍ය වශයෙන් සිද්ධ වෙන ද දැක්ක නැතන් අපි භයෝගාවචරය දැන් අපි පටන් ගන්න දැනගෙන හිටියම කක්ද. අපි තන් ෙට මේ සත්වේ පුද්ලිතම යන්න කිතම හිතං හිටිය. නද භාාවන අවසානයමකතරේ අපි දැනගත් දැන් එහෙම පු එහෙමක් කෙනෙක් නෑහි ල අපි ැගත්තා ඔොන්න ඉරයාාපත පද්්‍ය තමයි ඔය දේවුණ. රිද එතකොට සම්පජා්‍ය පබ්ලීම කක්ද වෙන්නේ. සම්පජඥඥ කියනකම අපි කොකට කියන චතු සම්පජඥය කියලක් කියනවා චතු සම්පජයක විතට සම්පජඥ්‍ය හතරක් තිෙන සම්පජඥ්ඥය කිවීමකක්ද සම්පජඥ්‍ය කියල කිව්වේ නුවනින් ඕ නුවනින් දැන ගැනීම කියන එක තමයි සම්පජ්‍ය කියලා කිව්වේ දොට ඒකෙදී මෙතෙන්දි වෙනම සම්පජ්්‍ය පබ්බය කල කිව්වෙේ මේ නුවනින් දැන ගැනීම කියන එක. එතුර මෙතන්දි භාගතුන් වහන්සේ මේ දේශනා කරන්නේ අතනත් නුවනින් තමයි එදන ගත්තේ. නමුත් ඉතින්දි අ අර ප්‍රශ්නතුමට අදාලව සත්ය සත්ව පුද්ගල සංඥාස ආත්ම සංඥාව නැති කරල තමයි අි ආවයකම නාමරූපමෙන විදර්ශනා කරන්න ආව මාර්ගයට එත ආපු මාර්ගයට වඩා වෙනස් මාර්ගයක්ත්තායි මේ. ඒ තවත් එක මාගත ගමනාන්තයකට තියෙන පුළුවන් ද පාරවල් කීහිපයක්. කොහන් ගියත් අප ගමනාන්තය එකම තමයි හැබැයි තවත් මාර්ගයක් මේ පෙන් අනිභාගතුන් වහන්සේ ඒ එක මාර්ගයෙන් එහෙම යනවා මෙ තවත් මාර්ගයක්. එක තමයි සම්පජඥ පබ්බය. සම්පජඥ පබ්බේදී මොකද වෙන්නේ අර අපි භාවනා කිරීමේදී සම්පජඥ හතරක් විදියට තමයි හතරක් විදියට තමයි මෙනෙහි කරන්නේ ඉස්සල්ලම මේම්ප බල්නෝ අර සම්පජනය හරක්ත් තිබුණනේද චතු සම්පජන්ය මකක්ද සාත්්‍යක සම්පජඥ සප්පාය සම්පජඥ? ගෝචල සම්පජඥය සහ අසම් හෝ සම්පජන්ින් මේ ආකාරයෙන් මේ සම්පජඥ හතර හතර මෙනෙහිකරමින් තමයි අපි ඒක ස්ථලකා බලලා ඒ සම්පජඥ්ඥ සලකා බලලා කරන භාවනාව තමයි හැබැයි ඒකදිත් මේ ගමන තමයි ගමන ඉදිරියට යෑම පසු පසටයෑම සහ අනිත් ක්‍රියාකාරීත්‍යය කයිෙන් වෙන ක්‍රියාකාරීත්‍යයන් තමයි මූලික වෙන්නේ ඒ මූලික වීමේදී අපි සිහිය පිහිටවනවා සම්පජ ච සම්පජනය හතරට අනුකූලුව සහිය පීට වීමෙන් වීම තමයි මේ සම්පජඥඥ පබ්බේද වෙන්න ද අරකදි අර ප්‍රශ්නතුනට උත්තර හොෝලා තමයි එතදිී අපි විදර්ශනා කරේ මෙතන්දි මේ සම්පජඥ්‍ය හතර. මෙනිහි කර නැතන්ගේ සම්පජන්නේය හතර තුල සහිය පිහිටවල තමයි මේ නාමරූප බැලිුවෙනතන් මේ විදර්ශනාව විදර්ශනා කරේ. හරණේද මාර්ග දෙකක් ඔයි දෙක තමයි මේ දෙකේ වෙනසල්. දෙකේදම ඉරියව් තමයි නැ ගමන ගමන් කිරීම තමයි මෙතන්ද මූලික වෙන්නේ. නමුත් අර මූලික හිතන ක්‍රම දෙකක් තියනවා. අපි සිහිය පිහිටවන ක්‍රම දෙකක් තියෙනවා. මේක සම්පජඥ්‍ය අර ඉ ඉරියව්වනු අර සත්වය පුද්ගලයේ නත්තන් අර ප්‍රශ් දුනට උත්තර විදිහයට තමයි අපි විදර්ශනා කරන්නේ. ත ඒක තමයි මේ දෙකේ වෙනස. එදකොට ඒකෙදී අපි අද පාඩමටේද ඒකෙදීත් ඇත්තනම මෙතන්දි අර ගච් පච්චාගත වත පුරණ කෙන තමයි හරිටම සම්පජඥ්‍ය පබ්බේදී එය යෝගාවචරයා නියමවිදිට තැන යන්න ඕන නැතන් මාර්ගඵල ලබන්න පුළුවන් අවස්ථාවට පැමිණෙන්නේ ක්‍රියාවේ ප්‍රතිඵලය මස්ටක ප්‍රාත්ව වෙන්නේ ගත පච්චාගත වත කරන කෙන ඒ කවුද. කර හරති පච්චා හරති කියන යෝගාවචරයා. ඒ කියන්නේ දිගටමන් අත් නොහැරමින් කමට ගෙන යන කෙන තමයි මේකේ අන්තිමට මේ අරමුණකින් දිනන්නේ. හරනේද අත් අත් නොහැරම මේ සම්පජජ කියනකයේ දවිනිත් නොහැර කමටහන ගෙනියන්න ඕන. එහැම ඉිය අව්ේ දව පවත්වකින් අමතක ුණොත් ආයත් බලට කිහිල්ල අ කමටහි තොර අත් දිගෑරියොත් මකද වෙන්න පොත කරන්නේ. යි එතර තිවුණන් ඇන්ඩ කියලා යි කමටහෙ කමටන්හන් අතනාවනවා ඇඳුම අමකක් හරි ඇඳුමක් අඳනකොට ඇතන් සිවර කොරනොකට කිය මේ භික්‍ෂූන්ට කියනවන අපේ ඇඳුමක් අන්දිනකොට අපේ අමකේ ඇඳුමක් ඇඳෝ අයි ඇඳුම ගවලිගොල්ල ආයියෙන් අයි තඳන්න ඕන කමට හන අමතක වුණොත් ොට ඕ ඒකඉතින් අපේ අර අරමුණ අරමුණට එනකාම් අපේ අරමුණ මස්තක ප්‍රාත්ව වෙනකම් නැතැන් අරමුණ ඉෂ් වරකම්ම මේක දිගට ප කරන්න සමහර භික්ෂූන් වහන්සලා අවුදු . විස්ස මේ ගච්චපච්චා ගතවත පුරපු ික්ෂූන් වහන්සල ඉන්න පහත් රහත්ේ රත්වීම දක්වා අවුදු විස්සක්. විස්සක් එක දිගට ගත පච්චාගත වත පුරපු විික්ෂූුණන් වහන්සේලා ඉන්න නැත යෝගාවචරයෝ ඉන්න. එහෙම කරල තමයි රහත් භාවයට පැමි තිෙන්නේ. ඒක තමයි සම්පජඥ පබ්බේදී කරන්නේ ඒ භාවනා ක්‍රමය ඒ විදිරි තමයි කරන්න තැන ගත පච්චා ගත වත්ත පුරණෙක් තොට අපි අද පාඩමටනවා අසූහය පිටුව දෙවනි පරිච්චේ දය තියෙන්නේ. ඇතුට අපි සාකච්ඡා කරමින් හිටියේ ඒ ප්‍රශ්ට උත්තරේ දැන් පැහැදිලි නේද ඒ වෙනස පේනවා. එතකොටට දැන් අර ගමන ගැන පැහැදිලි කරමින් අපි හිටියේ අපි පාඩමට යමු මෙහි සැඟවී පවත්නා තත්ත්වය මෙසේය එහි ගැන ගමන් කිරීම ගැන මේ සාකච්චකරම හිටිය අපිගේ සතිේ සාකච්චා කම හිට ගමන ගැන. තුට එහෙම ඒ ගැන ගැන තව ඒ ගමන වීම ගන ගමන් කිරීමඒ ක්‍රියාවලිය ගැන තවදුරටත් විස්තර තියෙනවා. අතපය ආදිය ක්‍රියාකරවීමදී සහැල්ලු ගතිය දැවේ ම් දැන අතපයි ක්‍රියරනුවට සහැල්ලු තතියක් දැනෙනවනං එය තේජෝධාතුවයි සැකිය යුතුය. සහැල්ලු ගතය දැනෙනවනං තජුගධාතුව විතරක් වෙනගන්න ප්‍රබලව ක්‍රියාක්මක වෙන්නේ තජෝධාතුව. එතු අපිත් සලකන්නව සහැල්ලු ගතිද ආමන්න තේජෝධාතුව දුත් තජෝධාතුව නිසාතම එක වෙන්න කිය අපි දැනගන්න ඕ. හාට හාට සෙලවෙන ගතිය දැනේ නම් ඒ වායෝධාතුවයි. සෙලවෙන ගතිය දැන නොන එක වායොධාතුූ. පහලට බරගතිය දැනේ නම් එය ආපෝධාතුව. පහලට බරයිගිල තේරන නොනඟ එක ආපෝධාතුව. තද ගතිය හෝ හැපෙන ගතිය දැනේ නම් එඒ පටවිධාතුව. ඒකට එක වෙන්නේ වැඩිපුර බලය තියෙන එක තමයි මේ අපි මෙනෙහි කරන්නේ අපිට දැනෙන එකේදී වැඩිපුර බලයක් තියන එක අප ඒ ඒකෙන් කරන කරනවා කියලා දැනගන්නවා. . මේ නය ක්‍රමයෙන් පය එසවීමක් ඇතුළත අතපය හැකිලීමක් දිගහැරීමක් ඇතුළතම පටවිාදී පරමාත ධාතු හතර පිරිසිඳ දැනගැනීම සම්පූර්ණ වන බව සැලකිය යුතුයි. එහිය ඉස්සීමේදී නොකොඩවා පවත්නා ඔසවනු කැමති සිට හා. සමඟ ඔසවන රූප ධර්ම සමූහය අතිහරණ. ගෙන යන ඉගැන ගෙන යන අතිහරන්නකේ ඉස්රට ගෙන යන. අවස්ථාවට නොපැමිණේ. රූපා රූප දම්මාති උද්දරණ කාරන පවත්තා රූපදම්මා තන් සමුතාපකා සමුට්තාපකා අරූප දම්මාච. යයි ගීකායෙහි කියන ලදී. මෙතැන්නේ. සලකා බලන නාම ධර්මද සලකා බැලීමේ අරමුණු වශයෙන් ගත යුතුය. මෙහිදී වරදක් ඇතිවිය හැකිය. නම් ඒ සලකා බැලීම හෝ! මෙනෙහි කිරීම එකනෙීමම නිරුද්ධ වන බව නැතිවයන බව නොහැු ොත් තනි පුද්ගලයෙක වූ මම සිතමින් සලකාබලමින් නිතර ඉන්න සත්්‍යයකයි නිත්‍ය සංඥාව හෝ ආත්ම සංඥාව ඇතිවිය හැකිය. ඇත්ත වශයෙන් කියතොත් සලකා බලන මෙනහි කරන මොහොතක් පාසා. ඒ සලකා බැලීම මෙනෙහි කිරීමම් ක්‍රියා සියල්ල නිරුද්ධව. නැතිවයන ආකාරය යෝගි පුද්ගලයා උද අබ්්‍යය ඥාඥයේ පටන් පැහැදිලිව දැන වටහා ගන්නේය එතකොට එතොට අපි දැම් තැඳමේ කියන්නේ පැය ස්සීමේදී නොකඩවා පවත්නා ඔසෝනු කැමැති සිත හා සමඟ ඔසවන රෝභධර්ම සමූහය අතිහාරණ අවස්ථාවට නොපමෙනේ ඒකනෙ තැන් ඔස්සවන කොටමකද කිවේ ඔසවනකට කියනකද හෝ උද්දරණ එතකොට උද්දරණ එතකොට ඉ ඉදිරිට ගෙනමකද අතිහාරණෝ අතිහරණ එකට එතකට ඒ දැම් සිතක් කියල කියන චිතක්ෂණයන නද චිත්තක්ෂණයයි යන්නේ එක සිත ඇතිවෙලා පැවදිල නැතිවලයා නම්. එතකොට ඒකතමෑ මේ කියන්නේ එතකොට මෙතැන්න්නේ සලකා බලන නාමධර්ම සලකා බැලීමේ අරබුණු වශයෙන් ගත යුතුය මෙහිත් දැ මෙහ මැදැම් ඉතාම් වේගෙන් වෙන එකක් එක සිතකින් කරන්න එකක් නෙවෙයින. නමුත් අප අපට ක්‍රියාවලියක ක්‍රියාවලියක ක්‍රියාාවලියක ප්‍රධාන කොටස් ටික අපට දැන් රූප ධර්ම එක පාටම අප ත සිතක ක්‍රියාකාරීත්‍ය බලන්න පුළුවන්ද. බෑ ඒ තනම් වේගෙන් වෙන එකක් චිතක්ෂණයක් කියල ගැන ඒතා වේගෙන් වෙන එකක්. තොට සිතකට කඩලා ගන්න බෑ. ඇයි බොහෝ ප්‍රමාණයක එකතුවක වන්න ක්‍රියාවලිය අපි පොදු එකක් විදියට ගන්නවා. එකක් විදියට අරගන්න තමයි බලන්නෙමේ. හරනයද දැ. කුල ඔස වන උද්දරණ කියන කොටස බොහෝ සි බොහෝ ප්‍රමාණයක ප්‍රතිඵලයක් නේ. නමුත් අපි එකක් විදියට එක ගන්නවා. ඉස්සරහට ගෙනියන එකත් කකුල ඒත් බොහෝ සිත් ප්‍රමාණයක සහ බොහෝ ආයෝධාතුවේ බොහෝ කායවි්ඥත්තියේ ප්‍රතිඵලයක් නේ. නමුත් අපි එකක් විදියට ගන්නවාඒ පැහදිීනේද. එහම නැත්තන් අපිට බලන්නවෑමේ මේ ක්‍රියාවලිය මේ නාමරූප දකින්න බෑ ඒ පොදු ක්‍රියාවලියයක් විදිහයට කැනෙ. නාමරූප මට්තම බොහෝ ප්‍රමාණයකින් උනාාට අපේ ක්‍රියාවක් විදිටඒ එක අරගෙන තමයි නාමරූප දකින්නේ. හර ඒකතයි මේ කියන්නේ. එට ඒටිකතා එක පැහැදිලි වෙන්නේ මේ පැහදිලිකන්න උත්සාහ කරන එක. එතවට මෙහෙම මෙහිදී වරදක් ඇතිවිය හැකිේ නම් ඒ සලකා බැලීම හා මෙනේ කිරීම එකනෙහිීමම නිරුද්ධවන බව නැතිව යන බව නොවැටවුන හොත් තනි පුද්ගලයෙකු මම ම සිතමින් සලකා බලමින් නිතර ඉන්නාත්වයකයි නිත්‍ය සංඥාාවහෝ ආත්ම සංඥාව ඇතිිය හැකි ැන්න්න එහෙම බලන කොටමකද වෙන්නේ. සමහරලාට අ ඒ අතරින් අතරින් චිත්්‍යක්ෂණය ගෙදීම නිරුද්ධ වෙන බව අපිට වැටහෙන්න්න නැතිවෙන්න පුළුවන්. ඒකත් දැනගන්න ඕන. චිත්තක්ෂණයයි සිතක් ගත්තොත් චිත්තක්ෂණය දයන්නේවායෝදාාතුව ගත්තොත් චිත්තක්ෂණ දාහතයි කායවි්ඥත්තිරූපය කියද චිත්තක්ෂණ දාහතයි දාහතයි නේද පොඩිසකයත් තින බලම ඒකත් හරිට බලාගෙනයක් මටම පොඩි සැකක්කාවමට කාය විං්ඥත්තිරූපේවා ඒවැැවිල් ඒවාබලුම් විකාර රූපට නැවිදින වචී වි්ඥත්තිය කාය විඥත්තිය දාහ ආයු අයු තියන රූප කියතිය නොද ර රූප කොමිස් කියද විසි අටයි චිත්තක්ෂණ දාහ තක්ය රූප කියද විසි දෙකයි විසි දෙකයි චිත්ක්ෂණ දාහ තක් ආයු නැති රූප කියතියෙනවද හයයි එතකට ඒ හට අයිතියෙන වනවද ලක්ෂණ රූප හතර ලක්ෂණ රූප හතරයි ඉතුරු දෙකමොක්ද නේද හික තමයි අයිති නැත්තේ එතකොටට මතකයිද හොනොද ලක්ෂණ රූප හතර? ඕ උපචය සන්තද ජරතා අනිච්චතා. ඒවර ඉප රූපේ උත්පත්තිය වෙන අවස්ථා දෙකක් තියෙන උපජයසා සන්තති කියලා ජරතා ස්ථිතිකාලයේදී ජරාවට පත්වීම අනිච්චතා කලිකිවේ බංගය බංගය වෙන් අවස්ථාව. එතවට ඉතිකත් මතක්කරගෙන යම් උපචේ ආයුකාලය කියද උපචය කුඩාචිත්තක්ෂණ එකයි සන්තති කුඩාචිත්තක්ෂණ එකයි ජරතා නෑ කුඩාචිත්ක්ෂණ හතලිස් නමයයි ඇ ජරතාන ජරතාන ඊට පස්සේ අනිච්චතා කුඩාචිතක්ෂණ එකයි ඒක අන මෙහෙමයින වෙන්නේ දැන් රූපය සිතක් ගත්තහම මේ පරණ පාඩා. සිතක් ගත්තහම සිත උපදිනවා උපදිනවා පවතිනවා නැති වෙනවා මේක උත්පත්තිය.ට මේ කාලයයි මේ කාලයයි මේ කාලය මේක සමාන කාල තුුණා. එක දෙක තුන සමාන කාල තුුණා මේ එතකොට දැන් අපි මේ සාකච්ෂ කරමින්නේ අපි මේ මතක් කරගත්තා දැන් රූපවල තියන රූපපාඩමට පියාව රූපවල තියන ආයුකාලයන්. අපි දන්නවා රපවල රූපයක සාමාන්‍ය විදියටට අපි ආයු කාලය ගන්න චිතක්ෂණ දාහතයි. නාමවල නැතැහෙම කිව් නැතන් අන් චිත්තය සිත කාආයුකායේ චිත්තක්ෂණ එකයි. චෛජසික ආයුකාලයේ චිත්තක්ෂණ එකයි. රූපය ආයුකාලේ අපි පොදුවේ ගන්නවා චිත්ක්ෂණ දාහතක් කියලා. හැබැයි රූප විසි අටක් තියෙනවා ඒ රූප විසි අටේ රූප විසි දෙකක ආයුකාලය චිත්තක්ෂණ දාහතයි. ඉතුරු හය ආයුකාලය චිත්ක්ෂණ දාහතට වඩා අඩුයි. ඉතුරු හය තමයි මොනෝද ඉතුරු හය ලක්ෂණ රූප හතරයි. ඒ ලක්ෂණ රූප හතර තමයි උපජය සන්තති ජරතා අනිච්චතා කියන රූපහතර ලක්ෂණ රූප හතර ඉල්ලඟට වි්ඥත්ති රූප දෙක විං්ඥත්ති රූප දෙක තමයි කාය විඤ්ඥත්්‍යයයි වචී විඤ්ඥත්තිය. ඒ අර සිතිං උපදින චිත්තයි. තොට ඒකේ ආයුකාලය අර සිත කායුකාලයමයි. සිතක් පවදිිනිික් කොච්චරද චිත්තක්ෂණ එකයි. ඒ චිත්තක්ෂණ එක නිසා ඒකේ තියෙන ආයුකාලය තමයි කාය විඤඥත්තිරූපෙත් අයුකාලය තාධ එතකොට ඒ වගේම වචීවිඥත්යත් එහෙමයි එකත් සිතින් උපදින්නේ එරිකත් චිත්ත කිරිය ආයෝදාාතුුව උපදින්නේ හොකින්ද ඒ සිතෙන් එත් සිතෙන් උපදින්නේ ඒක අයුකාලය කියද නෑ ඒක හැකාලය චිත්තක්ෂණ දා හතවායුධාතුව වායුධාතුවය ආයුකාලය කියල ඒක දා හතයි. ඒක දා හතයි, ඒකත් උපදින සිතින් තමයි. සිතින් වනාට ඒකේ අයුකාලය චිත්තක්ෂණ දා හතයි. නමුත් විඤ්ඥත්තිරූපය ඒක දැන් උපදින එක දැන් උපදින්න චිත්තක්ෂණ එකක් නිසාරක වෙන්න නෑ. වායෝ චිත්තකිරිය වායෝධාතුේ ආයුකාල ිතක්ෂණ දා හතයි. හැබයි කායි විඤ්ඥත්තිරූපය අයුකාලය චිතක්ෂණ එකයි. ඒ මතකතියාගන්න ඕන. මේ එකක් ොඩ මතක්කරගෙනවය සිතක් ගත්තහම චිත්තක්ෂණ එකයි ආයු කාය. අප ඒකත් අයි තුනකට බෙදා ගත්තා කුඩා චිත්තක්ෂණ තුනකට. එක දෙක්ක තුනකිර කුඩා ිත්තක්ෂණ තුනකට කඩාගත මේ සමානා ආයු කාලය. ද මේකට කියනවා උත්පාද ස්ටිති බංග කියලා. හරි උත්පාද සිති බංග. ඕ සමාන කාල තුනක් කියෙන්නේ.තටද මේකෙදී. ඒ තිත්තක් චෛතසිකයත් ඒත් එහෙම තමයි චෛතසිකය ගත්තත් චෛතසිකය ගත්තත් ඒත් ඒ විදිටම තමයි ඕ ඒ විදිටම තමයි එ දෙකත් තුුණ කියලා ගත්ත අපි සාමාන්‍යයෙන් චෛත සිකයම් මේ විදිරි ලකුණු කරන්න නැහැ ඇයි මේකත් එක්කමනේ සිතත් එක්කමන උපදින්නේ මේකත් එක්ක උපදින එකක් අපි සිතක් ලිස් දිදර තමයි දැන් මේ ආයු කාල කියන්න නිසා මෙම ලිව් අපි සාමාන්‍ය ලියන සිත. හ එතකට ගැන සිතකට උපදින්න බෑ චෛතක යන්නතුව චෛතකටත් සිතක් සිතක්ක් උපදින්න ඇතු උප දින්න බෑ මෙ එක හැම තිස්ේ උපදදින්නේ එක නිසාන් මේක දෙක් එකකට එක තියෙනෙක් මේක හැම තිස්සව වෙනම උපදින්නේ ලෑනේ.හකට රූපගත්තහම රූප ගත්තහම රූප විසි අටක් තියෙනවා ඒ විසි අටෙන් විසි දෙකක් තියෙනවා චිත්තක්ෂණ දාහතයි ආයුකාලය රූප විසිටක් රප හයත්තිය ඒ විසියටටෙන් රප. හයක් තියෙනවා ආයුකාලය චිත්තක්ෂණ චිත්තක්ෂණ හයට දාහතට අඩුයි දාහතට අඩුයි. ඒ හය තමයි විඤ්ඥත්තිරූප දෙකයි වි්ඥත්තිරූප දෙකයි ඒ තමයි කාය විඤ්ඥත්තියයි වචී විඤ්ඥත්තියයි. ඊළඟට ලක්ෂන් රූප. ලක්ෂණ රූප හතරයි ඒ තමයි උපජය සන්තති ජරතා අනිච්චතා හතරයි හල් ඊට පස්සේ ඒක තමයි ැ රූපය ගත්තහම අපි රූප උත්පාද කාලය තියෙනවා ඉල්ලමන්ට ස්තති කාලය තියෙනවා ලඩ බංග කාලය තියනවා මමනතින් මේ තමයි මේකෙදී මේ මේ විදිටම තියන මේක ජරතා වෙන ජරතාකිලි කියන්නේ ෝ වයස් මේ මේ දිරන දිරනෝ දිරීමකට ලක් වෙනවා. අල් මෙතන්දි වෙන්න ඇඒ. චරතා කෙන එක ඉතාුඩා නිසා දුරුවල වෙන නෑ නැතම් එක වයසට යන්නේ නැයි මෙතැදි වයසට යන මෙතැන්දි මේ කුඩාචිත්තක්ෂණ එකයි මේ ටික කියද කුදාාචික්ෂණ හතල ස්නමයයි මෙතන කුඩාචිත්තක්ෂණ එකයි. ඔවි දෙරන්නේ වෙදන්න අපි. ජරතා මේ උපජයේ සන්තතිකිවේ මේ කියන මෙතන මේ උත්පාද කාලයම අවස්ථා දෙක උපජයගලකිවේ පලවෙනි වශයෙන්මද කලය හැදෙනකොටම උත්පාද කොටසර අපිකු උපචය කියලා සන්තතිකිවුවේ මැරණයකට ආයිත් රූපයක් හැදෙනකට අපි ගව සන්තති කියලා සන්ත තියනෙ රූපයක් නැතිවෙනකොට එ වනිට රූපයක් හැදෙන ද මේෙට සන්තියකව ඒගෙන නැතිවෙනට ඇතිවෙන නැවෙනට ඇතිවෙන නැති සන්තතියකවේ. ත්‍ර ඒ නැතිවෙනකට ඇතිවෙන අවස්ථාවදී මේ උත්පාද කොටසට අප කියනවා සන්තති කියලා. මුල්ලද ඇතිවීගෙන කලය මුලද ඉඳලාඒ වැඩීගෙන වැඩ වැඩිවීගෙන වැඩවීගෙන වැඩිවීගෙන යන ක්‍රියාවලයේදී. අපි උපාද කොටසට කියනවා උපචය කියලා. හරි ඒ දෙකම උපජය සන්තතිකිවේ මේ උත්පාද කොටසට කියන කොටස. ඒක ආයුකාලය චිත්තක්ෂණ. කුා චිතක්ෂණ එකයි කුඩා චිත්තක්ෂණ එක මෙතන උපචය කුඩා චිත්තක්ෂණ එකයි මෙතට සන්තතියත් කුඩා චිත්තක්ෂණ එකයි. හරිද කුඩා චිත්තක්ෂණ එකයි හරිද ඒ දෙක හරි ඉ ජරතාගව වෙන මේ කොටස මේ කොටස කිව්ේ මේටස කුඩාචිත්තක්ෂණ හතලිස් නමයි හ ඒක තමයි ජරතා කිව්ේ ඒක ැන දිරීමකට ලක්වෙනෝ මේ කා ඇදම් අපි වනේ චිත්තක්ෂණ දාහතායන ඔක්කුම ඒක කුඩාචිත්තක්ෂණ තුනෙෙන් වැඩි කරහම ඔක්කොම කියයක් එනවද පනස්ස එකක්ෙන මේක තුනෙෙන් වැඩි කරහම පනස්සකයි. ඒ පනස්සකින් එකක් මෙතන තියන අනිත්්‍යකම මෙතන තියෙන පස්සකෙන් දෙකක් කඩු කරහම කිය. ත ස්නමය මෙතන හතලිස්නමය තියෙනවා. හරිද ඉදිරි ඒක නිසා ජරතා කොටස චිත්තක්ෂණ ආයුකාලය චිත්ක්ෂණ හතලිස්නමය හතලස්නමය. හරිද ඊට පස්සේ අනික්්ෂතාකිලිගිවී මෙන්න මේ වය මේ බංග කොටස ංග කොටස කුඩාචිත්තක්ෂණ කුඩාචිත්තක්ෂණ එකයි. අරනේද එෙද උපජයේ කුඩා ිත්තක්ෂණ එකයි ආයුකාලය සන්තති කුඩාචිත්ක්ෂණ එකයි ආයුකාලය ජරතා කුඩාචිත්තක්ෂණ හතලිස්නවය ආයුකාලය ඊට පස්සේ අනික්්්‍යතා කුඩාචිත්තක්ෂණ එකයි. එතුර ඒක තමයි මෙතර ඕ ලක්ෂණ රූප හතරයි කිව්වේ මෙ වි්ඥති රූපය රූපය උපදින්න වන්නම සිත සිතෙන් උපදින්නේ සිතෙන් උපදුන හම ඒකේ ආයුකාලය චිත්තක්ෂයකදදි නැතිවලන. ඊළඟ එකේදි වෙන වෙනචත් වි්‍යත්තරු කා විඥ්‍යතතුරපය ව පදින. ඊළන්ගේයේද ව උපදින ඊළංගේයේද වෙන උපදින. ඒම තමයි වන්න සිතම ඇයි අපි කරනවා මේ වචීවි්ඥත්තියත් එහෙමයි වචනයෙන් ව එක සිතකින් වෙන වචීවි්ඥත්තිය උපදිනව ඊළංඟ සිතෙන් වෙනම වචීවිඤ්ඥත්තිය උපදින. එතට ඒකෙත් කාය වි්ඥත්තිරූපයේ කාය වි්ඥත්තිය චිත්ත අක්ෂණ එකයි චිත්ක්ෂණයි කියැන කියද කුඩාචිත්තක්ෂණ තුනයි හරිද එකටලෝගන්න මෙතන මේ කුඩාජිත් තක්ෂණකයි උපජයකවේ කුඩාචිත්තක්ෂණ එකයි සන්තරකේ කුඩාජිත්තක්ෂණ එකයි මෙතන මෙතන ජරතාගේ කුඩාජිත් අක්ෂණ හතලස් නොයයි මෙතන අනිච්චතාගේ කුඩාචිත්තක්ෂණ එකයි මෙතන චිත්තක්ෂණ එකයි ඒම නැත්තනන් වෙන විදකීවල් කුඩාචිත්තක්ෂණ කුඩා ිතක්ෂණ තුනයි මෙතනත් වචීවිනති වි චිත්තක්ෂණය කයි නත්තන් කුඩා චිත්තක්ෂණ තුනයි කුඩා චිත්තක්ෂණ මතනත් තුනයි. අරනේද දැ අනිත් සියලු රපෝල ටික ත්‍රිකයේ ආයුකාලය චිත්තක්ෂණ දා හතයි.හරණේද වන රූපටික ආයුකාලය මතක් කරගත්තා එතකොට හතලිස්නාව යෝ නෑ ජරතා යරතා කියෙන වචනම ජරාවටත්වනවා කියෙන දිරණවා කියෙන අර්ථය තියෙන්නේ. සන්තති කියල කිව්ේ සන්තතියක්වේ දිගට 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 පතිීමන්න නැතිවෙන නැතිවෙනට ඇති වෙන නැතිවෙනට ඇතිව වෙනවා ඒතම සන්තති කියල කියෙන නර්ථය උපජය කියල කිවේ? පදිල යන ඉප දෙමින් වැඩ වැඩිවෙමින් යනවා කියෙනෙ කියන වැඩිවෙමින් යනවා කියෙනන තවයි ඒක අර්තය. ඒකදී අර්තය අර උත්පාදකාලයේ වැඩිවිමින්ඥාම කාලයේදී උත්පාද කාලයට අපි උපජයකකිව්වා. නැති නැතිව ලැතිවීමින් නැතිවල ඇතිවවෙීමින් නැතිව ැතිවමින් යන උපපාද කාලයේ අිකිව්වා සන්තති කියලා. ඊට පස්සේ ස්්‍රිතිකාලයට රූපයේ ස්थිතිකාලයට ඒ ස්සිතිකාලයේ ස්තිතිව තියනෙ නැහැ දිගින්දිගට. දුරලවෙමින් වයසට යනවා. දිරාවට පත්ව වෙනවා ජරාවට පත් වෙන දිරනවා දර ජරාට පත් වෙන අනඒක නිසා ඒ එකලෙකවා ජරා ජරතා කියලා. ඉලට අනිච්චතාකිවේ බංගය බංගේය කලකවේ බගේ නැතිවෙන එක ඒ චිත්ක්ෂණදිී නැතිවෙන යනෝ එක. ඒගරි බංගේ කලිකිව් ංගය කාලයේද නිච්චතා කියල කිව්වා ලක්ෂණරූපහතරන්නේ හෙමයි. පැහැදිලනේ හරි එතකොට? අපිසා සාකච්ඡා කරමින් හිටිය දැන් ු් මෙහිදී වරදක් ඇතිවිය හැකිය එනම් ඒ සලකා බැලීම හා මෙනහ කිරීම එකනෙම රු් එකීම නිරුද්ධ වන බව නැතිව යන බව නොවැට වඋනහොත් තනි පුද්ගලයකු මම සිතින් සලකා බලමින් නිතර ඉන්නා සත්්‍යයකැයි නිත්‍ය සංඥාවෝ ආතු සංඥා ඇතිවිියහැකෙද ඒකිදිවෙන්න අර අරවිදියට අපි බලන කොට. අර චිත්තක්ෂණයක් තුළද මේක ඇතිවිලා නැතිවෙන බව ඇවිදින්නට කැමතිවෙන සිත චිත්තක්ෂණ එකයි ආයු කාලය ඒක උපදින වායෝධාතුව චිත්ක්ෂණ දාහතයි ආයු කාලය, ඒකින් උපදින කායවි්ඥත්තිය, චිතක්ෂණ එකයි ආයුකාලය කියලා අපිට වැටහෙන් නොහැට එන්නත් පුළුවන්. එහෙම නොත්තර ඒකි තියෙන වය කියන කොටස. උදේකවකවේ එපදීම වය කියනක වේ නැතිවීම. කියන කොටසා අපිට නොෑටවීමෙන් සමහලාට අර සත්වයක් පුද්ගලය කියන සංඥාව නැත්තං ආත්මයක් කියන සංඥාව නැතිවෙන්න ඉඩකඩ පැඩිවෙන්න පුළුවන් කැනෙ ැති නොවෙන්න පුළුවන්. අන්නේ ඉතර ගැටලුවක් තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. නික්තේ සංඥාවේ මතුවෙන්න පුළුවන්ගතතින්ද. ඇත වශයෙන් කියත ොත් සලකා බලන්න මෙිනිහි කරන මොහොතක් පාස ඒ සලකාබැනී මෙනී කිරින් කියා සියල්ල නිරුද්ධව නැතිව යන ආකාරය යෝගී පු්ගලයා උද ඥානයේ පටන් පැහැදිලිව වටහා ගන්නේ. දකට ඒක අර උදයක්බය නාන උදයක්බේ කැන උදය වය. උදයකිවේ ඉපදීම වයකිවේ නැතිවීම. උදයවාය ඥානය ඥානයෙන් තමයික පටහාගන්න ඕන ඉපදීම නැතිවීම කියන. ඥාඒ ඒ ඒකා ඒක අවබෝධ කර ගැනීමත්ක් තුළ තමයි මේ එක බත් දකින්න ඕන එඒ තමයි මේ කිය අපිස්රටයන් බංගඥාණයෙහි පටන් ඉට පස අ අපි දනන උදය අභ්‍ය ඥානයට පස්සේ බංග ඥාණය උදය වය දෙකම ඉස්සල බලනවා.ඒ දෙක බලලා අපි ඉස්සල කතා කරයක ගැන බලලා ඊට පස්සේ ඒක වය පිළි ද වැඩිපුර බලනවා අය දෙකම විස්සල බලනවා ඉපදීම සහ නැතිවීම දෙකම බලනවා. මේ නාමරූපවල ඉපදීම සහ නැතිවීම දෙකම් බලනවා. දෙකම බලිවර වෙලා ඊට පස්සේ අපි වය වැඩියෙන් බලනවා. වැඩ වය පිළිබඳව වැඩිපුර ද දකිනවා. ඒක තමයි බංග ජානය කළිකිවේ ඒක තමයි බංග ජානය කකිළිකිවේ. මේ යන මේ ඥාණටික තකයි නේ ද විදර්ශනා ඥාන දසේ ඕ විදර්ශනා ඥාන දහය අපි සාකච්ඡක් කරා කලින්. ඉතා එක්මනි මතක් කරගෙනමය එතකොට මේ පොත අරගෙනාව නං හරි විදර්ශනා ඥාන දශය තමයි අපි ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධියයේයට කතා කරා ඒ දශය සම්මාශන ඥානය උදේවඥානය ංගානු දර්ශනාන බයිතු පට්ටාඥානය ආදීනවානු දර්ශනඥානය නිර්විධානු දර්ශන ඥානය ංචිතු කම්පචාදාානය පටිසංකානු පස්සනා ජානය, සංකාරුපේක්ෂ ජානය අනුලුවෝම ඥානය කියා විදශන ඥාන දසයක් ඇත්තේ. හරිද එතුොට සම්වර්ෂණ ඥානය කිවීමකද්ද සම්වශනනායකය නාමරූප ධර්මය, අනිත්‍යාදී ලක්ෂණ තුන දැනගන්නා වූ ජානය සම්මර්ජණ ඥාන නම්වෙේ තු නාමරූප දැකලා මේ නාමරූපවල අනිත්‍යාදී ලක්ෂමුණ ධනිත්‍යාද අනිත්‍ය දුක්ක අනාත්ම කියන ලක්ෂණ තුන මේ නාමරූපවල අනිත්‍ය බවත් දුක්ක බවත් අනාත්ම බවත් අපි දකිනවා. එහෙම දැකීම තමයි සම්මාශන ඥානය කළ කිව්ේ දැකීම තමයි සම්මාශන ඥානය කළ කිව්වේ. එතකොට ඒක ඇත්තරමාර ප්‍රතිපධාඥා එක මාර්ගා මාර්ග දර්ශන විශුද්දිය දී ඇතිකරගත්ව නොේ ය ානෙ දැන් විතා අපිමන විශුද්ධි කිය තියෙනවද හතයි හතයි ඒ හතම නොව දෙකත් මතක්කගරෙනයක් මනි ශීල විශුද්ධිය ඕ ශීල විශුද්ධිය ශීල විශුද්ධිය දෘෂ්ටි විශුද්ධියඕ ශීල විශුද්ධිය චිත්ත විශුද්ධිය රදුනා ශීල විශුද්ධිය චිත්ත විශුද්ධිය දෘෂ්ටි විශුද්ධිය ඉට පස්සේකාකංශා විතරණ විශුද්ධිය ඉට පස්සේ මාර්ගා මාර්ග ඥාන දර්ශන විශුද්ධිය ඉට පසේ ඥාන දර්ශන විශුද්ධිය ඔන්නඔේ හතන තියෙන්නේ. හරිද ඔය හත තමයි දැන් විදර්ශනාවේදී විශුද්ධ වීම ඥාන ශීල විශුද්ධිය ශීලය අපිශීලය පීහිට පිහිටුනාා ඉට පස්සේ චිත්ත විශුද්ධියයේදී සිත සිත නැත්තං අපි සිතේද අර පටිබාගනිමිත්ත උපදවගෙන මොනෝද නීවරණ නීවරණ යට පත් කරගත්තා චිත විශුද්ධයේදී ීවරණ යට පත් කරගත් චිත්ත විුද්ියේද දෘෂ්ටි විශුද්ධියේදී තමයි අපි දෘෂ්ටිය ඕ නාමරූපයන් ඇති හැටියට දක්නාව ආත්ම දුෘෂ්ටිය කෙන ඥාන් නාමරූපයන් වලින් හැදිල තියෙන්නේ වෙන ආත්ම දෘෂ්ටියය වෙන දෘෂ්ටීන් නැති කරගෙන නාමරූපෝලිින්ක් හැච්ච බවපි දැනගත්තා ඊට පස්සේ කංශා විතරය විශුද්ියදී මේවා උත්පත්තිවා උපදින උපත්ති හේතුන් සැ උප හේතුවන් පිළිබඳව සැක නැති කරගත්තාකංශා විතරණ විශුද්ධියේදී අපි ඊළංඟට මේ විදර්ශනනා භාවනක්මයට එනොම මත ගැම්ුරින් අපි සාකච්ාරන මේක දී වර විදිට අපි අනාපාන සතිය අවසන් වඋනහම මේක පටන්ගම මේ ගන්තේ තයි පටන්ගන්න ඉනමද මේ කත් අපිට අවශ්‍යය නො ඉස්රට මේ ගන්තය පටන්ගන්නවා තකොට අපි තවදුරටත් ගැමර එක ඒකා කාරනාගන සාකචා කරන පුළුවන් ඊළඟටකංශාවිතන විශුද්ධ අපි කතා ඊළංඟට මාර්ගා මාර්ග ඥාන දර්ශන විුද්ධිය ද ඒදී අපි මාර්ගය සහ මාර්ගය සහ අමාර්ගය. හරියට නිවැරදිව දැනගැනීම තමයි ඒද වෙන්නේ. එතකොට ඒකෙදී ඒකද තමයි අර සම්වර්ශන ඥානය අපි උපදවගත්තී. දොටර ඒක තුළ තමයි ත්‍රිලක්ෂණයෙන් ත්‍රලක්ෂණය මේ නාමරූප තුළ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ක ස්වභාවය, අනාත්ම ස්වභාවය මෙනෙහි කරලා. අපි මාර්ගා මාර්ග ඥාන දර්ශය විශුද්ධිය ඇති කර ගත්තා. ඊට පසේ ප්‍රතිපදාව මාර්ගය අමාර්ගය ඒක මාර්ගය තෝරගෙන ඒ ප්‍රතිපදාව ඒ තමයි ප්‍රතිපදාව නිවැදි ප්‍රතිපදාවේ ගමන් කිරීමේදී තමයි මෙන්න මේ ඉතුරුවර විදර්ශනා ඥාන දසයක් තිබුණා ඒ දසයෙන් එකක් සම්මාර්ශණ ඥානය ඒක ඇති වුණා මාර්ගා මාර්ගඥාන දර්ශනය විශුද්ධිය ද. නමරූප පිළිබඳ ත්‍රිලක්ෂණය ලක්ෂණයෙන් බැලුවහම ඉතුරේ නමයක් ඇතිවෙනවා. අන්නේ නමය තමයි මේ ප්‍රතිපදාඥාන දර්ශනයදී ඇතිවෙන්නේ. ඒක තමයි මේ කියන්නේ ඒ මේ නමයෙන් පලවෙනි අපික දහයෙන් පලවෙනි සම්වශන ජානය දෙවනික උදයවයඥානය ත උද අභ්‍යඥායකවේ ඒකම තමයි මෙතන්ද අ අපිසා කච්චාටාව. උදයවඥානයකි වේ අරහි නාමරූප ඉපදීමත් ඒක පැවදිලා නැතිවීමත්. බල දකිනවා අන්නේ එහෙම වෙනවා කියලා දැකීම තමයි උදේවැ ඥානය කළකවේ. හරිද එක උදවය ඥානය ඊට පස්ස අපි බලනවා බංගානු දර්ශන ජානය ඒ එකේ බංගය තවදුරටත් පැහැදිලිවාබි බලනවා. තෙවර බංගය බලනවා ඒක තමයි බංගානු දර්ශන ජානය. ඊට පස්සේ බලනවා භයතු පට්ටාංඥානයේ බයතු පට්ානය කියෙන එහෙම බිදීම නිසා ඇතිවෙනවා බයක් ඇති කරගන්නවා. අන්න එකට කිවවා බයතු පට්ටා යාානය කියලා. ඊට පස්සේ මේකෙන් එන ආදීනවය සන කළ ආදීනවානු දර්ශනජානය ඒක නිසා අපි මේකෙන් වෙන අසරන බව මෙහෙම නැතිවීම නිසා මේ භංගය නිසා බයක් ඇතිවෙලා ඒ බය ආදීනවානු දර්ශන ඥානය ඇති වෙනවා. අසරන බව දක්නා විදර්ශන ඥානය තමයි මේ ආදීනවානු දර්ශන ඥානය කර කිව්ේ. ආදීනවය දකි නොය එක. දැකලා ඉටසේ නිර්විධානු දර්ශන ඥානය කළ කිව්වෙේ ඒ තුළ කලකිරෙනවා. නේද අපි අසරණ බව දැනගෙන ඒක තුළ කලකිරෙනවා. කලකිරලා ඒ කලකුලනේ කලකිරීමෙන් ඇතිවෙන ඥානය තමයි කළ කලකිරනු සවභාවෙන් ඇතිෙන ඥානය තයි අපිවේ නිර්විධානු දර්ශන ඥනය කියහි. ට පස්සේ මුංචිතතුකම්ම චානාානය කළකිරුණාවූ ඒ සංස්කාරයන් කෙරෙන් මිද මේ අදහස අන්නර මිී ඒෙන් විදේ මුංචිතුකම්ම චාඥානය කළිකේ ඒ සංස්කාරයන්ගේ මිද මේ අදහස ඇතිවෙන ඥානය තමයි මුංචිත කම්ම චාඥානය කළිකිීම හරිද මේ කටපාඩේ තියන් නොනමේටි කිති ඉ ඊට පස්සේ ඉළඟට අපි ද ියුණු කරගන්න ඥානය තමයි පටිසංකානු පස්සන ඥානය ඒ ඇනේ මිදීමේ උපායක් වශයෙන් අනේකාරයෙන් විස්තර වශයෙන් තවදුරුටත් මේ නාමරූප විදර්ශනා කරනවා ඒකට කිව්වා පටිසංකානු පස්සනා ඥානයද මිදීමේ උමනාව තියනෙවක එක මිදෙන්න්න උමනාවෙන් තවදුරටත් උමනාවෙන් අපි භාවනාවේදී මේ නාමරූපයන් පිළිබඳව තවදුරටත් බලනවා ඒ තමයි පට සංකානු පසන ඥානය. ඉට පසේ සංකාර සංකාරෝපේක්ෂා ඥානය කියලා ඉට පස්සේ බලන්නර ඇදැ ඊට කලින් පැහැදිලිව දැඩිලෙස අපි උමනාවෙන් බලන්න ගත්තා සංකාරන පට සංකානු පස්සනා ඥානයේදී. ඊට වසේ සංකාරපේක්ෂා ඥානයේ දෙමකද වෙන්නේ සංස්කාරයන් වීම සීමම් සඳද බලවත් උත්සාහරය උත්හය අතහරවා. උපේක්ෂාවටයනවා අප පිදැන්. බැලවත් උත්සාහය අතහරලා. උපේක්ෂාවට ඇවිල්ලා උපේක්ෂාව සමවූ්‍යායාමෙන් සමවූ්‍යයාමෙන් විදර්ශනාව සිදුකරණ එක තමයි සංකාර උපේක්ෂා ඥානය කියල කියන්න. ඊට පස්ෙ තමයි අනුලෝම ඥානය ඇති වන්නේ ඒ අනුලෝම ඥාය කළලිකුියේ වන මාර්ගඥානයට සෝවාන් මාර්ගඥානයට කලින් ඇතිවෙන ඥානයට අපිකිව්වා අන්ලෝම ඥානය කියලා අනුලෝමන ඥානයට පස්සේ ඇතිවෙන්නේ. ගඥා මාර්ගානය සෝවාර් මාර්ග සෝවාන්සහ නිත් මාර්ගඥාන හරිද තුට මාර්ගඥානය මේකට යිතිවෙන්නේ මාර්ගඥානය ඇතිවෙන්නේ අනි එකට ගන ්‍යානදර්නය විුද්ධිට යාන දර්ශය විශුද්ධත මාර්ගඥාන තිවෙන්නේ ඉතුරු නමය තිවන්නේ දහයෙන් නමයක් ඇයිතිවෙන්නේ මේ ප්‍රතිබධා ඥාන දර්ශය විශුද්ධියයටතම ඇතිවෙන්නේ එකක් අයිතිෙන සම්ර්න ඥානයට ඇතිවෙන් මොකද. මාර්ගා මාර්ග ඥාන දර්ශනය විශුද්ධියයට තම ඇතිවෙන්නේ සම්මාර්ශන ඥානය. හරිමි මේ සාකච්චක කරාතා ගැමුතුරට ඉස්තර සාකච්චා කරමු. හරි නේද ඔන්න අයිත් මුලින්ද පොඩම් මත කර ගමු. තකොට විදර්ශනාඥාන කිය යෙනවද දහයක් තියෙනවා. ඒ දහයිෙන් පලවෙෙනියග තමයි සම්වර්ශන ඥානය. ඒ සම්මර්ෂන ඥානය ඇතිවෙන්නේ විශුද්ධී හතෙන්. මාර්ගා මාර්ග ඥාන දර්ශන විශුද්ධියට තයි සමාර්ශන ඥානය ඇතිවෙන, සම්මාශන යනයක වේ අනිත්‍ය දුක්ක අනාත්ම විතර තිරලක්ෂණයෙන් මේ නාමරූප දැකීම තමයි සමර්ශන ඥානය කළ කිව්වෙේ. ඒක අයිතිවෙෙන මාර්ගා මාර්ග ඥානදර්ශන විශුද්ධියට. හරිද ඉතුරු වෙන කියද නමයක් දහයිෙන් නමයක් ඉතුරු වෙන. ඒ නම අයිතිවෙන්නේ ප්‍රතිබදාා ඥානදර්ශන විශුද්ධියට. හරිනේද ප්‍රතිබදාා ඥානදර්ශන විශුද්ධියට තමයි ඒ අයිතිවෙන්නේ. යා දශන විශුදධීට ඇව වන්නේ ර්ගඥානය මාර්ගඥාන රිද හරි අපි එක මේ පරණ පාඩමක් පොඩම් පතක්රගත්තේ තොට මේ උද්‍යබ්‍ය ඥානයපු නි සාපිම කතා කරයක එතවට උද්‍යබ්‍ය ඥායක උදයවය ඥානය එතට ඇත වශයෙන් කියත හොත් සලකා බලන්න මෙනිහි කරන මොහොතක් පාස ඒ සලකා බැලි මෙිහි කිරීමම් ක්‍රියා සියල් නිරුද්ධව නැතිව යන ආකාරය යෝගී පුද්ගලයා උදයවඥානය පටන් පැහැදිලිය වටහා ගන්නේය. බංගඥානයහි පටන් විශේෂයෙන් ක්‍රකටකොට ං ඥානයක ංගානු දර්ශන ඥානය කරනික මේ තින් අර බංග අපි බලනු විශේෂෙන්. උදයවයඥානයේදී බලන්නේ උදය සහ වය දෙකම සමානව බලනවා. බලලායි අය විතරක් වැඩිපුර බලනවා ඇතම් ංගය වැඩිපුර බලනවා බලලා ඒ කෙරෙහි වැඩිපුර සිහිය පිහිටවනවා. අනකට කියවුණු බංගානු දර්ශන ඥානයක එකතය බංගඥානය කලිකව මෙතන. බංගඥානයෙහි පටන් විශේෂයෙන් ප්‍රකට කොට දැන වටහා ගන්නේ. එහෙයින් ඒ සලකා බලන නාමය දරමුණු කළ යුතුය. මෙය සම්මසන ඥානහිදී ගත් නිසා මෙහි නො කියන ලදී. හරිදි? සම්මස ඥානික සම්වර්ෂන ඥානය අපි අ ත්‍රිලක්ෂණය වලන වෙලාවේ ඇතිවෙන්නේ සම්වර්ශන ඥාගේ. අනිද තලක්ෂණ වල ත්‍රලක්ෂණය බැලුවේ මාර්ගා මාර්ග ඥාන දර්ශන විශුද්ධියයේතිී. . දර උද්දරණයේ දී පැවති නාමරූප ධර්ම අතිර අස්ථාරු නොපැන ඇති රන උදරණය කිෙිුමක්දහය එසවීමය එසවීම උද්දරණයේ. උද්දරණයේදී පැවැදි නාමරූප ධර්ම අතිහර නවස් අතිහරණක වේ උත්සලා ඉස්ස්‍රර ඉදිරියට ගෙනියනවා. ඉදිරියට ගෙනියනවා. ඒ ඒකට එනවද උද්ධරණයේ දී තිබනේ අතිහරණයට යනවද. නෑ එක වෙනවේ වෙන්නේ. දවස්ථාාවට නොපැමිනිති. අතිහරණයේ දී පැවැදි නාමරූප ධර්ම වීතිහරණයට නොපම මේ ීතිහරණයකවෙක් ඇඟෙන් එලියට ඉස්්‍රරටය ඔයවනුව කනික. විතිහරණයේ දී පැවිදි නනාමරූප ධර්ම ොස්සජ්‍යනවස්ථාවට නොපෙන වස්ථානගෙන පහත් කරනවා. කල පහත් කරනවා ඒවස්ථා නොපැති ොස්්චජනයේද පැවදි නාමරූප දර්ම සනිික්්‍යේපන අවස්ථාර ොප සනිික්කේනකිවේ බිම තියෙනවා. සනිිකයමගේ බිම තියනවා. සනිික්කේපනයේදී පැවදි නාමරූපධර්ම සනිිරූම්මන අවස්ථාවර නොපනදී. කකුල බිම තිර තද කරනවා තද කරනගෙන ඇගේ බරයිතෙන්ට එනවා ඒ කකුලට එනවා. ඒක තමයි සනිරූම්පණ කිව්වේ සනිරූම්මණ කිව්වේ පැමිණති. මේ ඉ එකකින එකනෙ වෙන වෙනස් නේද යන්නේ ඇතිවෙලා පැවතිලා නැති වෙනවා තොටන්න උදයවය ඥානය බලන්න යන්නේ ඉියට ඇතිවෙලා පැවතිලා නැති වෙන මේකෙන් වෙන කනෙව හිලාඟිෙට යන වෙන එකට. එක මේ අතරම් මේක මීටත් වඩා සියුම් ආකාරයෙන් වෙන නමුත් අපිට ඒ සියුම්මටමට දකින්න බැරනිසා අපි අර කොටසක් නැතිවෙන බව දකිනවා. හරේද එම තම අපි බලන්න නාම රූප ඒ පය එසවීම් ආද ඒ ඒ ක්ෂණෙහහිදීම සියලුම් නාම රූපදධර්ම පුරක් පුරොක් වශයෙන් සදි සන්දි වශයෙන් වවෙන් වශෙන් කොටස් කොටස් වශයෙන් කැබලි කැබලි වශයෙන් රත්තුූ භූලක කබලක දැමු තලමිටක් පටපට යන අනු අනුකරණයෙන් පුර පුරා නැව යන්නාආත්මෙන් ඒ ඒ නාම රූපදධර්ම ඒ ඒ උපන්තැනදීම ස බිඳි බිඳී ැතිව යන්නා හුය ව මේ විදියට මේ උපන්නාම රූප ඒ තැන්වලදිම ඇති වෙනෝ පැතිනවන අතිනෝ. බිදිවිත් ආාවේගේෙන් බිඳබිඳ නැතිවෙල යනවා ඉට පස්සේ පාලි කොටසක් තියනවා අපේ කතරල යන් එසේ වහා කැඩි එසේ වහාැඩි කැඩී බිදිබිඳී යන්නාවූ නාමරූප නාමරූප සමූහයේ ඉදිරියට යන්නේ කවරයෙක්ද එසේ ඉදිරියට යන්නෙක් නැත්තේමය මෙහිද කින් ශබ්දය ප්‍රතික්ෂේප පාර්ථ වාචීවයි. මෙය කිනම් පුද්ගලයගේ ඉදිරියට යාමක්ද අසවලාගේ ඉදිරිට යාමක්්‍ය කියා දැක්විය යුත්තක් කිනම් පුද්ගලක ඉදිරට යාමත්ද අසවලාගේ ඉදිරිට යාමාක්්‍ය කියා දැක්විය යුත්ෙ යුත්තෙක් මෙහි නොැත්තේ මෙහිදී පරමාර්ත වශයෙන් දතයුතු විද්‍යමාන ස්භාවය නන් සත්වේ පුද්ගලයෙක් නොවන නාමරූප. ාතු ස්භාවයක්ම ඇති බවේ. මෙහි ඇත්තේ නාමරූප ධාතු සවභාවයන්ගේම යෑමය සිටීම ඉඳීමේ හොවීම යන මේ ක්‍රියාමාත්‍රයකි. නාමරූප ධර්මයෝද ඒ ඒ මොහොතේදීම නිරුද්ධ වෙති. නැතිවී ඇති යන එන සත්්‍යයෙක් නොමැත්තේය. ය මීම් ආදී ඒ ඒ කොටසදීම ගමන් කිරීම ආදී වශයෙන් ඇතිවන රූපය හා සමඟ යනු කැමති සිතේ යනවා යැයි මෙනී කරන සිතය, යන ආද වශයෙන් පරණ සිතක් නිරුද්ධ වෙයි. නිරුද්ධ වූ සිත අනෙකකි. නැවත වෙනත් අලුත් සිතක් උපදි. ඒ උපන් සිතද අනෙකකි. මෙකී පෙර පසු චිත්ත පරම්පරාව අතර නොකැඩිස් නොසිදී පවත්නා බව වටහාගත යුතුය මෙම ඇතිවෙනවා පවතිනවා නැතිවෙනවා කියන බව වටහාගන්න ඕන. වේගෙන් ගංගාවේ ගලා වජන දියපාර අතර නොසිදී ගලා බසක් බසින්නාත් මෙන් වැටහෙනසේ දැනගත යුතුය. මෙසේ මේ කියන ලද නයින් අභික්කමන ඉදිරියට යෑ ආදියේදී මුලා නොවී ශරීරය ගැන ඇති සැටියෙන් දැන ගැනීම අසම්මෝ හෝ සම්පාජානය නතකොට දැන් ඉදිරියට යෑමේදී මෙන්න මේ ක්‍රියාවලි අපි ගැමුරින් දැනගෙන මෙනහි කරන්න ඕන ඒගමනේද. ක්කමනකිලේ ස්්‍රරාට යන ගමනේදී මේකවැෙනහිර කරතමයි යන්නේ ය මේ ක්‍රියාවල ද අපි මේ තේරුම් ත්තන මේ ඉතා ගැඹරින් මේ ක්‍රියාවලිය තේරුම් අරගෙන සෝනකොට පය ඔසෝනකොට ඉදිරියට යනකොට තවත් ඉදිරියට යනකොට පහත් කරන්නකොට බිමතියනකොට තද කරනකොට ඒ අනික් කකොළ උස්සනකොට ඒ කකොල ඉස්්‍රරාට කියනකොට ඉදිරියට යනකොට පහත් කරන්නකොට බිමතියනකොට තද කරනකොට අනිකුළ උස්සනවොට මේ විදියට මේ ක්‍රියාවලිය මෙනෙහි කෙනෙමින් දිගටම ගමන් කිරීම තමයි හෝ ගමන් කිරීම තමයි අසම්මෝ සම්පජඥය වේ මේකන ඇත්තටම සත්‍යය වශයෙන් මේ හේතු පලදහම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ක්‍රියාවලිය මේකතමයි සත්‍ය වශයෙන් නැතුව මේ සත්ත්‍යයෙක් පුද්ගලය ගමන් කරන්නේ නෑ ආත්මයක් සත්වය පුදගලෙක් නැවුනත් වෙනත් ආත්මයක් තුළින් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලයක් මේ නෙවෙයි මේ. මේ හේතු පල දහම මේ හැම තැනම අපේ ශරීරය තුරත් මේ හැම තැනම ක්‍රියාත්මක වෙන. හේතු පල දහ මේ ක්‍රියාවලියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියලා වටහාගනික සියුම් ලෙස හැම නොකඩවාම මේ කමටහන්න නොකඩවාම ගෙන යන ගෙනිය ම තමයි මේ හෝ. හෙම පවත්වාගෙන යෑමේදී නොකඩවා පවත්වා ගත හැකිවීම තමයි අසම් මොහෝ සම්පජඥය කියලා කිව්වේ. මුලාවෙෙන නෑ. සම්මහෝ කෙල කිව්වේ මුලාවීම අසම් මොෝකිවේ මුලාවෙෙන නෑ මුලා නොවීම.ද මුලා නොවී සිහිය පැවැත්වීම. සිංහලන් තේරුමගත්තොත් මුලා නොවී සිහිය පැවැත්වීම. මුලාවෙන්නෙමොකද සත්‍යය නෝන දෙයක් අපි හිතාගෙනින් එක සත්‍යේ ැනවයගල හිතාගිෙන දෙඒක මුලා වෙලා. ඒගනෙවේ මේ හේතු බල් පලදාමේ ක්‍රියාකල් ක්‍රියාවලියයක් මේ සිද්ධ වෙන්නේ. ඒ හේතු බල දහමේ ක්‍රියාවලිය හැමදේම නොවන තැනක් නෑ එකක දිගටම අතීතයේ ්ර්තමානයෙත් අනාගතයත් හැමදාම ඒ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. තොට මේ අමුතු දෙයක් නෙමේ. මෙහිදී දත යුතු. කෙති අදහස නම් ආපස්සට පෙරලා ඊමක් පාස අනුදිසාවන් බැලීමක් පාස තමාගේ ශරීරය චර්නය වීමක් පාසා ඒ හැම ක්‍රියාවක්ම අත් අරමුණු කර සිහිනුවනින් දැනගෙන කිරීම ගෝචර සම්පජඥයි මේ අත් නොහැරම සිදුකිරීම ගෝචර සම්පජන්ඥයි. මේ ගෝචර සම්පජනය බලවත් වූ කල්ලි සම්මසญ්ඥානය පහළවේ අන්න එතකොට අපේ මේක බලවත්වෙන තැනදි තමයි සම්මසඥානය සම්මසඥානය පහළ වුනාගිල කියනමකක්ද. අතන මාර්ගා මාර්ගනානදර්ශන විශුද්ධිය මත පාල වෙන තින්දී. ඇති වෙනවා. එතැන් පටන් හමුවන හැම අරමුණක්ම ඇසට පෙරෙන්න්නාත්මෙන් මුලානොුවී දතහැකි වන්නේය. යන විට යනවා යනවා යන ආදිය මිනහි කරමින් සිටිද්දීම යනවා යැයි මෙනී කරන සිත ඇතිව, නැතිවන බවද ප්‍රත්‍යක්ෂව වැටහෙන්නේ ඒ සිත නිසා පය නැගීම් සෙලවීම් ආදිය පිළිවෙලින් පහලවන බවද ප්‍රත්‍යක්ෂෝ දැනගත ඇැකි මෙසේ චලනය දැ මේකිෙරිත් අපි ැනගන්න ඕන රණය දැ මුලදී අපි යනවා කියලා දැනගන්නවා. ඊට පස්ස අර පිවරෙන් පිවර නාමරූප දක්වා මේක මෙසීය මෙහේවන්න ඕන. අපිට ඇයි යනවා යනවා කියලා දැනගන්නේ අපේ සිද අපි සමහල්ලාට අපි ගමන යනවා අපේ හිත තියෙන වෙන තැනක. ඒ හිතගේ අපේ සීිය තියන වෙන තැනක නේද වෙන එකක් කවිකල්ප නා කර ගමන්යනෝ ඒකනෙේ ඉස්සලම න්න ඕන මේ ගමනට අපේසිහ මේ ගමනටගන්න ඕන. ගමනටගෙනල්ලා ඒ හැමෙන අර කුඩා කුඩාන ඉවියව්වක් කෙරෙහිීම සිතසිහිය පීට වන්නවා පීටවල ඒක වෙන්නේ කොහොමද කියලා අර නාමරූප දක්වා මෙනි කිරීම තමයි මෙතිද මේ කියකය කරන්න ඕන. කරන්න ගැනේ අපට දැකරන විදි පැහැදිී නේ දේම කද කර කරෙන්න්න ඕන කියෙනක පැහැදිීද. මෙසේ චල්නය වන ආකාරය මුළු සිරුරීම හටගන්නා රූප සමූහය ක්‍රමක්‍රමයෙන් ඇතිව නැතිවන බවද ප්‍රත්‍යක්ෂ වශයෙන් පැහැදිලිව දතහැකිවෙයි. පය හෝ කය ඔසවන විටද ඔසවන වාස වන යයි මෙිනි කරද්දීම ඔසෝනු කැමති සිතය එසවීමය දැනගැනීම යන මේ ආදී නාමරූප සියල්ල එසවීම් ආදී. අවස්ථාවලට නොපැමිණම ඒ ඒ ඒ මොහොතේදීම කොටස් කොටස් වශයෙන් කැඩීැඩිකැඩී බිඳිබිඳී යන බව වැටහෙන්නේය. එහෙයින් යෝගී පුද්ගලයා හට ඒ මොහොතේදීම ඇස ඇසට පෙනෙන්න්නාත්මන් ඒ නාම රූපයන් පිළිබඳ විශේෂ දැනීමක් ඇතිවන්නේය. දැනීම උපදින ආකාරය නම් යෑමී මාධිය සිදුකරන සත්වය කෝ ආත්මයක් හෝ ම යයි කිවයුත්ෙ නොැත්ේ. දැම් මෙතන එන් දදි තැන්නපද නාමරූප දකිනවයි කිව්ව හම එක පාටමෙන්කං අදුශ්‍යමාන බලවේගින් ඇවිල මේම දකිනනිකද මේ කියන්නේ. නැම අපේම සිහියෙන් මේ ඉගන ගත්ත දැනුමෙන් අප දැනුම තුළින් බලන අපි කිවන අරදැන් දුරපේන එකක් බලන්න ඇැතිවෙනකොට අපි අන්වීක්ෂයක් භාවිතා කළබල නොනේ මේ දුරේක්ෂයක් භාවිත කලබල් නොනේ ඟ තියෙ කුඩාය එකක් බලන්නකොට අපට නිකං පියවහයට පේ නැති නිසා අපි ඒකට බලනො අන්වීක්ෂයක් භාවිතා කල බලනවා ද මේක මේ නාමරූපලා නිකොමද මේ භාග්‍ය න්වහන්සේ මෙන්න මෙහෙම සිද්ධ වෙනවා කියලා අපිට කියලා තියෙනවා අන්නේ කියලා තියන එක උන්වහන්සේ කෙරෙහි භක්තියෙන් ගෞරවයෙන් විශ්වාසයෙන් අපි උන්වහන්සේ කියපු එක අපේ ඒ ක්‍රියාව තුළ සිදුුවෙනවා කියලා දකිනවා එතකොට අර අන්වීක්ෂය වගේ තමයි අප ඉගෙනගත්ත මේ දහම පැදිලි නේද දුරේක්ෂය වගේ තමයි අපි දක් අපි ඉගෙනගත්ත දහමඒ දහම කොටස තුළින් අි බලනවා ඒම පුළුවන් ද බලන්න ඕ නැතුව මේ අදුෂ්‍යමානුව එක පාට පේන ගන්න ඕොද මේ එහම එකක්ද මේ කියන්නේ එහෙම එකක් න මේ කියන්නේ. ඕ හිමිත්ත තමාධිගත කරහම හරියටමමිනිහි කරලා පේනවා අපිට. භාග වන්සේ දේශනා කරපු එක අපි මෙනෙහි කර නොතෙන්ද.ඒ ක්‍රියාවද මේ තමයි සිද්ධවෙෙන උන්වහන්සේ ම මේ දැකළ සත්‍ය වශයෙන් කියන්නේ අපිට උන්වහන්සේ කියව්පු එක උන්හසේ කෙරහි විශ්වාසයෙන් සත්ත්‍ය වශයෙන් මේක සිද්ධවෙනවාගේ ලබි දකිනවා. ඒක තමයි මෙතෙන්දි වෙන්නේ. යමී මාදය සිදු කන සත්‍යයෙක ත් මේක් මය කිව යුත්තෙක් නොැත්ත ේක්ෂණයක් පාස ඇතිව නැතිව යන්න නාමරූප ස්ොභාවය මාත්‍රයක්ම. වභාව මාත්‍රයක්ම ඇත. ඒය අනිත්‍ය ස්වභාවයක්මය දුකක්මය යනු කැමැත්ත හා යෑමද ස්වභාවධර්මයන්ගේ ආකාර මාත්‍රයක් යැයි මෙසේ මුලානොවී ඥානයෙන් ප්‍රකටකොට දැකිය හැකිය ව මේ විදියටඒ ඥානයෙන් මුලාවෙ නැතුව ඥානයෙන්ම මේක දිහාබලනවා. මේ ඥානය අසම් මහය සම්පජන්යයේ යයි මේ වනහි ගෝචර සම්පජන්යෙන් තොරව නොලැබිය හැකිය ොට ගෝචට සම්පජන්ඥය ඇති කරගෙන තමයි ඒකේ ප්‍රතිඵලයක් විදිර තමයි අසම් මෝහය සම්පජන්ය ඇතිවෙන්නේ. ඒ ගෝචර සම්පජන්න්නේය කමටහන් අරමුණු මෙනෙහි කිරීමෙන්ම පහළ වන්නේය ඒ නිසාගු යෝගී පුද්ගලයා විසින් අසම් හය සම්පජානය උත උපදවා ගනු පිණිස කමටහන් මෙනී කිරීම යයි කියන ගෝචර සම්පජන් මෙය නොකඩවා පැඩිය යුතු නොකඩවාම ගෝචර සම්පජන්ය පැඩිය යුතු. දර මෙතෙන්දයා මේ ගෝතර සම්පජනය ගැන අවස්ථා තුනුකදේ තුංාකාරගයට කිවුණ එක මතක තියා ගත්තික හොඳයි අපි පලවෙනි සම්පජනයමකද සාර්ථක සම්පජය අපි සාර්ථකද නැද කියලා හිතල බලලා ඊට පස්සේ සප්පාය සම්පජන්්‍යය ඊට පස්සේෙ තමයි කමාටහන ගැනීමට ම අපි කිව්වා ඒ සාර්ථකන සාර්ථක නිසා ගත්තේ සාර්ථකයි ග සප්පාය නිසානය අරමුණ ගත්ත මේකෙදී ඉරසේ ගැනීමමත් කිව්වා ගෝචර සම්පජ්‍යය ගැනීම නොකඩවාගෙන ෑමත් ඉට පසේ නැවත නැවත කිරීම ඒකත් ගෝචර සම්පජන්ය ඒක නොකඩවාගෙන ය මත්‍ර අවස්ථා වුණක් එතන මතකයි නනෙ කමට අහන ගැනීමමකදද ගෝචර සම්පජන්ය ඒක කමටහන් නොගෙනඉන්න කෙන ගන්න කලින් අර සාත්්‍යක සම්පජනයකේමටහ එතකොට ගරගෙන ද කමටහට ගන්න කලින් මේක බැලුවේ. ඒකමකත්ද. ඒක සාත්්‍යක සම්පජන්ය. ඊට පස්සේ මේක ගන්න උසුමේ ගන්න හොඳ එකක් වුණාට සුදුසුද කියලා බැලුවා ඒක සපපාය සම්පජ කමටහන් අරගෙන දින්නේ. නෑ තාමනෑ ගත්තන තම තාම ත්ති නෑ. ඔන්න කමටහන ගත්ත එහෙම සලකා බල කමටහන ගත්තා දැම්මගදද ගෝචල සම්පජාන්යේ ඊට පස්සක නැවත නැවත කරන නවත නවත කරන එක ම කදද ඒත් ගෝචල සම්පජායයේ ඊට පස්ස මේකර නොකඩවා කරනවා ඒකත් ගෝචල සම්පජන්ය එකත් ගෝචල සම්පජන් එහෙම නොකඩවා කිරීමේදී එ අපිට මුඩා නොවෙන අවස්ථාවක් කියෙනවා අන්නේ මොකක්ද අන්නේ එක සම්බහෝ සම්පජන්ය හන්නේ චතු සම්පජන්ය මේ කද චතු සම්පඥාඥ පබ් මේ චතු සම්පඥාය කියලත් කියනවා හරිද ඒක තමයි මේ කොට සිදී අපි භාවනාවක මේ කරන්න මේ කොට අයිති වෙන එකට හරි එතුකොට ටික්ත් ිමන එකකටන්ග ඉලාට පාලිය තියෙනවා සුනමේ පිටුවේ පාලිය ආලෝකකිතයේ විලෝකිතයේ සම්පජානකාරී හෝතයි. කෙටි අදහස ඉදිරියට බලන කල්න්නේේ හිද අනුදිසාවන් බලන කල් හිද සම්පජානකාරී නුවනින් දැන දැන බලන්නේ වේ.ඒගැනේ ආලෝකතයකි වේ ඉදිරිය බලනවා. ඊට පස්සේ විලෝකිතය කිව්වේ අනුදිසාාවන් බලන්න. ඉදිරිය සහ සරස. ඉදිරිය බලනවා දෙපැත්ත බලනවා. සරසකිවේ. අනුදිසාවන් කලක ේක එතර ඉදිරිය බලනවා උඩයි උඩ යට බලන නෑනේ සරසබලනවල් බන විත්‍ර විත්‍ර දන මෙහි දැක්වෙන පරිදි ඉදිරි පස කෙලින්ම බැලීම හා සරස බැලීම යන දෙවිදි සිහිනුවනින් බණ යෝගී පුද්ගලයා හට සුදුසු ැන් ඒ රුජුවම දක්වන ලදී යට බැලීම හා උඩ බැලීමද පසු පස බැලීමද ඕහට නුදු බැවින් නොදක්වන ලදේ තොට මෙතෙන්ද ඇත්තටම මේ 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 යෝගාවචරයා ඉදිරියට ගමන් කිරීමේදී ගමන් කරනවා. ඉට පස්සේ ඉදිරිය බලනවා දෙපස බලනවා. දෙපස බලනවා. උඩ බලන්නෙ නෑ. ඔත කමටහන්ට ඒක සුදුසු නෑ. යට බලන්නෙත් නෑ. ඒකත් කමටහන අවත්වාගන්න සුදුසු නෑ. හිටපස ආපස බලන්නෙත් පිටිපස්ස බලන්නෙත් නෑ උඩ බලන්න නෑ යට බලන්න නෑ පෙටිස බලන්නෙක්. නෑ. ඒක ඒක නිසා මෙතන්දි විශේෂයෙන්. සඳහන් කල්ලා නෑ මෙතනි ගැන ආලෝකිතයක වේ ඉදිරිය බලන එක විලෝගිතයකිවේ ද පසවරන එක නැතන් සරස බලන එක හරි උඩ බැලීම සහ බිම බැලීමත් පිටි පස බැලීමත් මෙත සඳහන් වෙන්නේ නෑ ඒක සුදු සුනෑ නමුත් මේ ස්රාට විස්තරය තියෙනවා හත් එසේ බැලිය යුතු අවස්ථාවක් ඇතිවහෝත් එයද සීනුවනින්ම බැලියුතුය එතට අපිතම අපිට මොක්හරරි හේතුව නිසා යෝගාවචරයට බලන්න සිද්ධ වනොත් ිමහරි උඩ හරි පිටි පසහරි බලන්න වුනොත් ඒ අවස්ථාවද සිහිනුවනෙන් බලනවා ඒ අ අවශ්‍යම තැනද සිහිනුවනෙන් බලනවා. හරි සාමාන්‍යෙන් අපි යෝග අවචරය සාමාන්‍ය කමටහනේදී බලන්නේ නෑ උඩත් බලන්න බිම් බලන්න නෑ පිටි උස බලන්න නෑ. එහයින් බැ බැලීමක් බැලීමක් පාස දැකීමක් දැකීමක් පාස දකිනු කැමති සිතත් නොහැර. දකිින්ට ඕනෑ යන ඒ සිතද පළුමෙන් මෙහි කළ යුතුය. ඉක්බිති දකිනවා දකිනවා බලනවා බලනවා යන ආදී වශයෙන් නොකඩවා නොකඩා මෙනහි කළ යුතුය. මෙසේ සලකා බැලීම මෙනිහි කිරීම ගෝචර සම්පජ්ඥය මෙහේ නොකඩ බැලීම ගෝචර සම්පජඥය. හටුවාහි දැක්කෙන පරිදි සමත යෝගයා විසින්ද තමාගේ සමත කර්මස්ථානය ගරකොට වෙනී කළ යුතුය. කාක්කා ආහාරය දෙේ ඔන්න උපමාරක් කිව්ව එක කිව්වා. කාක්කා ආහාරය දෙස බලන කල්ලි සතුරා දෙසද බලන්නාත් මෙනි. සමත යෝගී පුද්ගලයාද අවශ්‍යයෙන් බැලි යුත්තක් දෙස බලන නමුත් තමාගේ කමටහන් අරමුණ අත්නු හැරම මෙනිහි කළ යුතුය. දැ වි වෙන්න දෙයක් දිහා බැලුවට කමටහනෙන් මිදෙන්නේ නෑ. ඒ කමටහනේ මෙිහි කරගෙනම තමයි වෙන දෙහත් දිහා බලන්නේ හරිද. ස්කන්ද ධාතු ආයතනයන් අරමුණු කොට මෙනිහි කරන විපස්සනනා යෝගී පුද්ගලයා වනයි තමා විසින් නිතර මෙනිෙහි කරන විපස්සන අරමුණක්ම අත් නොහැර මෙිනිහි කළ යුතු යැයි කියන ලදී. එය එසේ මැයි. දකිනු කැමැත්ත හා දැකීමයන ආදියද විදර්ශනාවේ අරමුණුමය. එබවින් දකිනු කැමති සිතයැයි කියන ලද අරමුණු මෙ කොට දැකිය ැ යෝහොත් නාම ස්කන්ද සතරය නාම ආයතන දෙකය, නාම ධාතු දෙකය යන මොවුන් දැන ගත හැකි විපස්සනා ඥානය පහළ වන්නේය. ඒයන්නේ එවවින් දකිනු කැමති සිතයයි කියන ලද අරමුණ මෙිහිොට දත හැකි වුවහොත්. නාම ස්කන්ද සතරය. නාම ආයතන දෙකය. මස්කන්ද හතර ගල කියන්නේ නම් වියදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන එක. නාම ආයතන දෙක කියන එක පැහැදිී ෑ රි මම කොටක් හිතුව මේ ගැන මට හරියට මේ අල්ලඟ වැට හුන්නෑ අපි ස්්‍රාට පොටක් බලමු නාම ධාතු දෙකය. නාම ධාතු දෙක කියන එකත් හරිට පැහැදිරී නෑ මට. අපි ස්ත්‍රහට තදුරටත් හොයල බලමු. ය යන මොවුන් දැනගත හැකි විපස්සනා ඥානය පහලවන්නේ. ඒ දකිනු කැමති සිතින් හටගත් ඇස දැල්වීම විියෘ්ත කිරීම ඇස කරකැවීම ඔළුුව හා මුහුණ දර්ශන ක්‍රියාවට යොමුකරවීම යන ආදිය සලකා බැලීමෙන්ද රූපස්කන්ධය හා, රූප ආයතන රූපධාතූන් දැනගන්නාන් විදර්ශනා ඥානය පහළවේ. ඒ පිළිබඳ දැකී මාදිය සලකා බැලීමෙන් ස්කන්ද පංචකය යන ආයතන පංචකය සහ ආයතන සතරය ධාතු සතරය යන මෙහිස්වකීය ධර්මයන් දැනගන්නා විදර්ශනා ඥානය පහළ වේ. අතර නොකඩා මෙහිළහොත් ඒ මෙනිෙහි කිරීම සිදුකරන නාම ස්කන්ධයන්නා ආයතන ධාතුූන් දැනගන්නා විදර්ශනා ඥානය පහල වන්නේමය. ඒ නිසා දකිනු කැමති සිත හා ඒ අරමුණත් අත්නොහැර මෙිනි කරන යෝගී පුද්ගලයා හට ගෝචර සම්පජඥ දියුණුී ශක්තිමත් වූ කල්ලි දකිනු කැමති සිත නිසා ඇස හා මුහුණ දැකීම පිණිස පිළියල කරන ආකාරයෙන් සිදුවන චලණයවීම් එහා මෙහාවීම් දැකීම් බැලීම් හාමිනිී කිරීම් සියල්ල වෙන්වෙන්ම ඇතිව නැතිවයන බව. සහ දකිනු කැමැත්ත දැකීම සඳහා ඇස හා මුහුණ යෙදවීමේ යන ආදිය සිදුකරන ආත්මයක් හෝ ම යයි ගතයුත්තක් නොමැත්තේ යැයි මුලා නොවී පැදිරීම දැනගන්නා අසම් මෝ සම්පජානය ඉබේමවාගේ පහළවන්නේ ඉ හැතමයි ඕ ආයතන දොලාහතිය නොනේ ආයතන දොලහකිලි කියන්නේ ඕ මේ ඕ ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන් ඕ ඉද්‍රියන් ගැනීමේ චක්කු චක්කායතනය ශෝතායතනයේ ගහනායතනේ ජිවවායතනය කායායතනය මනායතනය තන හයයි ඒකට ගෝචරවන ඕ එතට රූපායතන ඕමතර ප මෙතන න ආයතන දෙකක් කියන කිය නාමආයතනක කිව්හ මො ආයතන දෙකගත්තද කියනගේ ගැටලුවක් නවා තන එකයි නායතන දලා හරි ඒක හරිදැන් නායතන නා ආයතන දෙකයි ගීරණේ තියෙන්නේ. නාම ආතන නාමධාතු දෙකය. කිව්හම මේ මෙතන මොකද මේ විංජ මෙතනට අපියමු නාම කිව් හම මෙතන ඇවිල තියෙෙන දැන් චක්කායතනය කියල කනෙ ස්කා මේකනේ චක්කායතනය කියල කිව්වහමවෙන්නේ. ප්‍රසාද රූපය. තන රූපය. අතන නා කද මනායතනයට අතන එන්නේ විඤ්ඥානටික. විඤ්ඥානටික ඒටික තමයි නාමවෙන් අරටික රූපණ නේද. හිටික රූප. ඉත ඒකෙන් මෙත නාමායතන දෙකය කල ගත් හ මොකක් දෙන්න කියෙක පොඩි ගැටලුවක් එෙනවා ොඩ හිතාගන්න අමාරුමක් නෙනවා එතන. මොකක් ගැනදම කියන්නේ කියක එතන පැහදිලි කරන්න නෑ. ආතන දොල සහරි ඒ පැහැදිලි ත මෙතන නාම ආතන දෙකයි කියලා කියලනේ ධාතුනා මේ නාම ධාතු දෙකය දෙ මොන දෙක මොකක්ද මේ මොන දෙක් ගැනට කතා කරන්න කිය පොඩ්ඩක් පැහැදිලින එක. ඒ හරිනේ දවන් කියන එක ආයතන දොලහ වෙනවෙනම අපිත් ඒ හරි තන දෙකක් ගැන කියන ඕනේ. ඒක පොඩ්ඩක් හරිටම අපිට මේ අපි දැනුවේ අඩුවක් තමයි මෙතන ඇත්තේ ඒ පොඩක් තාව් ඔයන්න ඕන පොඩක් මර පන්ටිකක් හිතුවය ගැන එසට රූපය වගේ මනකට නම් කරු ගන්න බැරි නැන ආයතන ගැන කියන්නේ ආයතන ආයතන ආයතනකිල කිව්වේ දොළොස් සායතන ඒ දොළොස් සායතන ගැන න මේ කියන්නේ එතකොට අපි උන්නන් එකත් බලමුකු ආයතන ටිකමකි ආතන ධාතු එකකුම තක් කරගෙනමු කොට ලවත්තිය ආතන දොලස නම්වැනි පාඩමේ තියෙනවා මේකේ චක්කාායතන ශෝතයතනය ගහනා අයතන ජිවාතන කායතනය මනා අයතනය රූපායතනය සද්ධායතනය ගන්ධායතනය රසාායතනය පොට්ටා අයතනය දම්මා අයතනය. එමන තියන්නේ එතට මනා මෙතැදි වෙන්නේ මේ ක් චක්කාායතනය යනු චක්කු ප්‍රසාදය ඒ රූපයක් ශෝත ගහන ජව්වා කායතනයෝද ඒ ප්‍රසාද රූපයේවා රූප අද රූප. ට පසේ මනාතනය යනු එකුන් අනු චිත්තය සිත් අසු නමේයට තමයි මනායතනය කල කිව්ේ එතන තමයි න නාමටිකන්නේ එතන එතන එනවා සිත් අසු නමේතනයන්නේ මනාතන ඊට පසේ රූපාතනය යනු වර්ණ රූපය එක රූපය සද්දාායතනෙකවේ ශ්‍රද්ධ රූපය එකත් රූපය ගන්ධායතනය කළෙකිව්වේ ගන්ද රූපය එක රූපය රස අර්තනකිවේ රස රූපය. ට පසේ පොට්ටබ් ාතනය කිව්වේ පටවි තේජෝ වායෝ ැන බූතරූප තුන් තුනයි තුනයි එන්නේ තන තුනයින එන්නේ එතර පොට්ටබ්බයටන්න තුනයි එන්නේ ආපෝ වෙන්නේ නෑ ආෝවෙන්නේ නෑ තුනයින්න ආපෝ දැනන්නේ නෑ ස්පර්ශය විදියට දැනන්නේ නෑ ආපෝ ආප වැගිර එන ගතිය සහ ඇලෙන ගතිය එක එකතු කරන ගතිය එකතු කරන ගතිය සහ වැගිලන ගති අපිට මේ පොට්ට්බයට දැ කයට දැනෙනෙ නෑ කායාතනයට දැන නෙ නෑ. ඒක එහෙම ගන්න ඇත්ති. ඊට පසි ධම්මා තනේ යනු චෛදසික දෙපනස චෛතසික දෙපනසයි සූක්ෂම රූප සොලසයි නිර්වාණය යන මේවා දම්මා යතනේ. ටික මයින්නේ න්න ටිකත මේ ආයතන දොලහා. හරිද එත මෙතෙන්දි කියනවා නාමයතන දෙක එතන මෙ නාම විදියට තියෙන මෙතන චෛත්සික දෙපනසයි එකු අු චිතයයි ඔයිටිකගේ නාම තියනෙන මෙතන කොයිතර එහෙම දම්මායතනය වෙන්න ඇදේ දම්මාතන ධම්මයතනය කොටසක්වෙන්නේ එතකොට නේද? නාමායතන දෙක කිව් හමේ එන දම්මා තනින් කොටසයි මනායතනෙන් මනායතනය මනාර්තනය ධම්මාන කොටසයි නකද සක්ෂ රූපටිකත් තනය නො ට නම කිය ගන්න ෑ එක දම්මායතනය නාම කියලගන්න බෑ ඇයි සූ ඒක තියනෙන ඕොනෙස් මේ එතනරූපටිකත් තියෙනවා. ඒකොට පැහැදිි කරපු තෙන චයිදසික ටිකක් තියනවා දම්මායතනය දම්මායතනයැ සිතට සිතට අරමුණු වෙන් පුළුව අන්ටිගන ධමායතනය කළිකිවේ තිකන මනෝදවාරයට.ග අරවුණු වෙන ඕනේ ඇහැට එනවා, කණට එනවා, නාසයට එනවා, දිවට එනවා, කයට එනවා, මනෝදවාරයට එනවා. මනෝද්වාරයට එන්න පුළුවන් චෛත සික දෙපනසයි සූක්ෂණ රූප සොලසයි නිර්වාණය. ඒක තමයි ධම්මා යතනය කළි කිව්ේ. ඒක තමයි එහෙම කියල තියන්නේ. මෙතන කියන්නේ මෙතන ස්කන්ද හතර නාම ස්කන්ද හතරය නාම ආයතන දෙකය නා ආයතනය දෙකක වහම තමයි මෙතන පැහැදිලි නැත්ති. දෙ නාමආයතනය එකක් විදිරගත්ව නනායතනය තමයි තියෙන්නේ තන එතන පෝඩක් පැහැදිී නෑ? රනද ොට අපි පොට ඒ එක තවදුටත් බලමු පොටක් හිතුවාඒක මේ වැටහෙන්නේේ දැනුමේ අඩුවක් තමයි ඇත්ති අපි ඉස්රාට යනට මුුණගැහයි අපිට එද දැ පැහැදි නන්නේ දිදන් ආයතන දුළහ මතකයි නදේ ආයතන දුළ හකි කියන්නේමකක්ද හිරපි දන්න ොදේ. අපි ධදු ටිකත් පොඩට මතක්කර ගමු ආයතන දෙකේ නාම ධාතු දෙකේ නාම ධාතුද ධාතු අටලොස ධාතුව අට ලොස කිර කියන්නේ චක්කු දාාතුව ශ්‍රෝතධාතු, ගහණදාාතුව ජීවාධාතු, කායධාතුව රූපධාතුව සද්ධධාතුව ගන්ධාතුව රසදාාතුව පෝ පොඩ් අපප දාාතුව එතන දහයයි. පට චක්කු වි්්‍යානධාතුව, ශෝත ඥානධාතුව, ගහන විඥානධදාතුව, ජිහවා විඥානධාතුව කායවි ඥානධාතුව මනෝධාතුව මනෝවිඤඥානධාතුව අට ලොසක් තියෙන මනෝදාාතුව දෙේකට බෙදුනා මනෝදාාතුව සහ මනෝවිං්ඥාණධතුව ඒ එකම අට ලොසවනේ පහයි පහයි දහයක් වුණාන එතනහට පොට්ටපධාතුව එකක් විදිට රන්තියෙන්නේ එතකොට එතට ඉන්ද්‍රියන් පහට පහයි ඒකට ගෝචර ටික පහයි 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 දහයයි. දහයයි ඊට පස්සේ විඤ්ඥාණය ටික එකතු වෙනවඒකට චක්කු විඤ්ඥාන සෝත විඤ්්‍යාන ගහන විඤ්ඥාන ජිහ්වා විඤ්ඥාන කාය විඤ්ඥානය ොට එතන පහ ද පහයි පහලවයි. පහයි පහ පහයි පහලවයි ඉතුරු තුනක් එෙන ඕනේ ඒතනුව ඒ තමයි මනෝධාතු මනෝවිඤ්ඥානධාතුව දම්මදාාතුව තුනයි තොට ඒ තුනයි ධාතු අට ලොසක්න දහා ටක්කෙනවා හරණේ ඒ විදිරිතමයි එන්නේ එතකොට ාතු යන වචනය තේරුම සත්වයකු නෝන පුදගලයෙු නොනදේ යනුවයි චක්කු ප්‍රසාදයේම සත්වයක පුද්ගලයකු නොනස්භාවයක් බැවින් චක්කු ධාතු නම්වවෙේ ශෝත ධාතු ආදත් ශෝතාා ප්‍රසාධ පසම රූපයෝමේ වන්න රූපයම සත්ව පුද්ගල නොවවෙන් රූපධාතු නම්වේ සද් ගධද රස ොට් අබප ධාතුුව පිළිවෙලින් සබද ගඳ රස ස්පර්ෂ එකම මනායතනය මෙහි ධාතු සතකට බෙදා තිබේ. එතකොට මෙතන ධාතු දෙකක් නාම ධාතු දෙකක් කිව්ව හම මේ මොකක් ගැනද කිය එක හරිට මෙතන පැහැදිී නෑ හරියේ දැදැන් ධාතු ටිකයි නාම අපි භායතන ටිකයි බැලුව දැම් මෙතන දෙ ඒකෙන් වැටහෙන නෑ නේද අපිට මේ හරිට මෙතන මේ දෙකක් ඉදිර ගත්තේ මොකක්ද කියනක පැහැදිලි නෑ තට පොඩි අපහැදි බවක් තියෙනවා ඒක අපි ඒක අපි මේ ොඩක් හිතල ලවම මේ අපේ මහිතන් අපි දැනුම අඩුවක් තියෙන මෙතන එක තවදුරට අපිටිඉදිරිියට පැහැදිරිි වෙයි හිතකොට එෙමනම් අපි අපිට තියෙන් එතකොට සම්විජිතයේ පසාසය සම්පජානකා විහෝතීගෙනක ඇර තියෙන්නේ උපස තියෙන් දුොර අපි අලුත් පාඩමට යන්න ඇතුව ඉළඟ දවස ඒක තියලා අප තවදුරට මේ ආතන දොලසයි ධාතු වට ලොසයි ගැන පොක් තා විනාරිි හිපයක් තියෙනවා අපිට ඒක පොටක් බැලුවොත් එක වටින මත ක්‍රයාගන්න නැවත වතාව කේ ආත් ආයතන දොලස ගැන පොඩක් ඉදිරියටට බලාගෙන මු දැන් ආයතන දොලස විි ඩි කපයක් අපට ගන්න පුළුවන් චක්කායතන ශෝතායතනයේ ගානායතනයේ ජව්වායතනයේ කායයතනය මනායතනය වන පහයි හයයි එතන එතන හයයි අ පහ වෙන මරගෙන මනායතනය කක් විදිර ගත්තා රූපායතනයේ සද්දායතනය ගන්ධායතනයේ රසාතනයේ පොට්ට අබ්බායතනය දම්මාආයතනය කියලා හය හය හැ දොලා එතන ආයතන දොළලාහඇතන හෙමයි